තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව මෙසේ ආරම්භ කරමු අද 2020 වර්ෂයේ මේ මාසේ 28 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 අතර කාලයයි අපි මේ දහම් හමුව පවත්වන්නේ වෙනදා වගේම අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස पूजनीय स्वामी नांसेला मेहनी नांसेला इवागे में गिही योगी कल्याण मित्र परिषद में सदाम हम वटे कत्वी सिटिनवा हम देनाम अपि कल्याण मित्र त्वें गौरवें युतु पिलिगन्नवा पालमुएं अपि में उतुम श्री सद्धर्मे अवबोध करगेन लोक सत्या करे अप्रमाण करुणावें देशना कोटवा दाला තථාගත බුදුපියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අපි හිතා වටිනා කටයුත්තක යෙදී සිටිනවා දහම් හමුවක් ධම් සභාවක් ධම්ම මණ්ඩපයක් දහම් සාකච්ඡාවක් අපි පවත්වගෙන යනවා දිනපතාම අප මේ විදිහට මේ කාර්ය දිනපතා සිද්ධ කරන්නේ අපිට මේ කාලය වඩාත් විවේක කාලයක් හැටියට ලැබිලා තියෙනවා අපිට මේ ධර්මයේ පිළිබඳ කටයුතු වල යෙදී සිටින්න තවමත් රැකී රක්ෂා ආදී කටයුතු ඒ වගේම දෛනික जीवन कटयुत यथा तत्वें पेरणि तत्वें पवती नह कोमटत्पि बलापुर नह खलिंतिबुन तत्वेट सीयट सीयटवती अन्नपुलवांगल मे रोगी तत्व वैरस तत्व कुपमन कालयक समाजे लोके पवती दिल अपरकी अन्नदह ये पिली बंधव तींदु तीरन ज्ञानी गुराग्दुरट මනුෂ්‍යයන්ගේ චර්යාව අනුවයි ඒක නිසා අපිට මේ පිළිබඳව කරුණු කියන්න බෑ කොහොම නමුත් අපිට ලැබිච්ච අවස්ථාව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට වැඩි ඉඩක් වැඩි අවස්ථාවක් බවට වැඩි අවකාශයක් බවට පත් කර ගැනීමක් අප මේ කරන්නේ කොහොමටත් මේ අප එකතු වී සිටින මේ අප ධර්ම මාර්ගයේ යන कल्याण मित्र भावना योगी पिरिसा एक निशा मे दनटमत् तप करगनी अन्ना ओ कार्येट आधार क्या कत्तलक सपया गनीम खटियटाई मे विधियट दिनपताप मे सदाम हम पौत्वन तिंग अंतर्जाले उससे स्काइप माध्यम मे सदाम हम पैतेन्नी लोके पुरा नोय क्रटवल इन्न अपे कल्याण मित्रयान मे सदा एकत्वेन इवागेम मे सदहम हम यदि अभी करण मे साकच्चाव अभी संरक्षणे करगन्नो पटिगत करगन्नो इवागेम अंतर्जाले तेगतु करनो दिनपताम मे कटेतुल कार्य भारे निरत विला इन्नेत्तु यानु हेम दिनाटम ये श्रवणे करन्नत् पुलुवं कमति बेनो ये वितरक नवे अभी काले विंकरलति बेनो पौद्गलिक साकच्चा सदा अपिट विलाव क्यूवत दिन क्यूवत अपिट पुलुवंकमति बेनो ये विलावल दिनानु पौद्गलिक तमंट आवश्यकरन धर्म मार्गे दिरियते अद्य आवश्यकरन यम उपदेशया विसंदागतियुतु गेटलुवा आदि द्याक्तियनो नं साकच्चा करन महितानी वा भुम वाटिनो අපියන මාර් අපියන ගමන පරක්කු කිරීම අවශ්‍යතාවයක් නැහැ
අධ්‍යාත්මික දියුණුවට තියෙන පියවර කිසිසේත් ලෞකික කටයුත්තක් නිසා පස්සට තැබීම නොකළ යුතුයි. මේ ලෞකික දේවල් සඳහා තබන පියවර අපි ආයාසයෙන් තැබිය යුතු පියවරක් නෙවෙයි. ඒව නිතතින්ම පියවර තැබෙනවා. ඒ පියවර පස්සට ගන්න එක තමයි අමාරු. ලෞකික පැත්තට තියෙන පියවර එහෙම නැත්නම් මානසික යොමුව උනන්දුව කැපවීම ඒක අනායාසයෙන් කෙරෙන දෙයක්. හේතුව මේ කාම තෘෂ්ණාව, මේ ලෞකික දේවල් වල තියෙන తాවකාලික වින්දනේ, සමහර විට මේවා පිළිබඳව ඇති බරපතල අවිද්‍යාව නිසා මේවා පිළිබඳව තියෙන පෙළඹුම, යොමුව, උනන්දුව කිසියම් ආකාරයක ප්‍රබලයි. ඉතින් ඒ මැද්දේ උනන්දුව අඩු කරගෙන අධ්‍යාත්මික දියුණුවට අදාළ කටයුතු වලට වැඩි ප්‍රමුඛතාවයක් උනන්දුවක් ඇති කර ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. ඒක තරමක් දුෂ්කර කාර්යයක්. ඒක නිසා අපි ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් නැත්නම් වැඩි උනන්දුවක් අපි ඇති කරගත යුතුව තිබෙනවා. ඉතින් මේ වගේ දිනපතා දහම් සාකච්ඡා පවත්වලා ඒ පිළිබඳව ඇති කරගන්නා වූ ඒ තුලින් ඇති කරගන්නා වූ අවබෝධය තුල නිතරම ධර්ම මානසිකාරයේ පැවැත්වීම හැම විටම භාවනාත්මක වීම භාවනාවේ යෙදී සිටීම තමයි සුදුසු. එතකොට අපිට ඒක ජීවිතයේ ඉන්ද්‍රිය ධර්මයක් බවට නිරන්තරයෙන් අපේ ජීවිතේ පවතින දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි එවැනි මේ ධර්ම මාර්ගයට අත්වලක් සපයා ගැනීමක් හැටියටයි මේ දහම් හමුව පවත්වන්නේ. දහම් සාකච්ඡාවලදී අපි මාතෘකා විවිධ මාතෘකා තබා ගන්නවා. ඒ හැම මාතෘකාවක්ම අපි ගන්නෙ බුද්ධ දේශනා තුලින්. අපි ධර්ම මාතෘකා වෙන්නේ හැම විටම බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමක් දේශනාවක් මන්ද. ඉන් පිටස්තර මාතෘකා ගත්තම මේ අරමුණට අදාළ නොවන ඒවා බවට පත් වෙනවා. ඒක නිසා බුද්ධ දේශනාවක් ඉදිරිපත් කර ගැනීම ධර්ම සාකච්ඡාවකදී සිරිත. එතකොට අපි මාර්ගයෙන් පිටපැනීමක් සිද්ධවන්නේ නැති නිසා මේ වන විට අපි සප්ත විසුද්ධි කියන මාතෘකාව තබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි බොහෝ දේ කලින් සාකච්ඡා කළා. ඒ කියන්නේ මෙහි මූලාශ්‍රය අපි කතා කළා. සප්ත විසුද්ධි පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොඑක් තැන්වලදී දේශනා කරලා තිබෙනවා. ඒ කාරණා හත. නමුත් මේ හත එක තැනකට එක ගොනුවකට අරන් තියෙන්නේ රතවිනීත දේශනාවේදී. ඒ රතවිනීත දේශනාව පුන්නමන්තානි පුත්තහාමුදුරුවොත්, සැරියුත් හාමුදුරුවොත් දෙදෙනා වහන්සේගේ සාකච්ඡාවක් විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ කුසලතා හත උන්වහන්සේලා පෙන්නන්නේ ඍජුවම අනුපාදා පරිනිබ්බාණය ඉලක්ක වෙලා තියෙන බව. එහෙම නැත්නම් අනුපාදා පරිනිබ්බාණය පිණිස හේතුකාරක ධර්මයන් හැටියට තමයි මේ කරුණු හත නැත්නම් මේ කුසලතා හත ඉදිරිපත් වන්නේ. ඉතින් අපි මේ කුසලතා පිළිවෙලින් සූත්‍රයේ ඇති පිළිවෙලට කතා බහ කරගෙන ආවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, මග්ගා මග්ගා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි ආදී වශයෙන්. ඉතින් ওই විදියට අපි මේ ප්‍රතිපදා අවසාන වශයෙන් අපි ඥාන දර්ශන විසුද්ධියට තමයි දැන් සාකච්ඡාව පැමිණ තිබේ. ඥාන දර්ශන විසුද්ධිය තුළ අපිට
ප්‍රකට කරගන්න පුළුවන් ඉතාම පැහැදිලිව මේ ප්‍රතිපදාවට හරියටම ඉලක්ක වෙලා බුදුරජාණන් වහන්සේ ඥාන දර්ශන කියන කාරණේ දක්වනවා අපි ඊයේ පෙරේදා කතා කළා මේ සංයුත්ත නිකාය මහා වර්ගයේ සත්‍ය සංයුත්තේ ඇතුළත් වෙලා තියෙන ධම්මචක්කප්පවත්තන දේශනාව ඒක අපි ප්‍රසිද්ධ දේශනාවක් එතන මේ ඥාන දර්ශන කියන වචනේ කොමග් පැහැදිලි කරලා තියෙනවා ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවන්ති පරිවට්ටං දාදසාකාරං යථා භූතං ඥාන දර්ශන අපිට ඒ බුද්ධ දේශනාව අනුව පැහැදිලිවම ගන්න පුළුවන් ඥාන දර්ශන කියලා කියන්නේ කුමක්ද කියලා ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ පැහැදිලිවම ඉමේසු චතුසු අරිය සච්චේසු මේ සතරාකාරෝ ආර්ය සත්‍යෙහි තිපරිවට්ටං දාදසාකාරං යථා භූතං ඥාන දර්ශන ඒ ආර්ය සත්‍ය හතර වට තුනකින් ආකාර 12කින් එහි යථා ස්වභාවය අවබෝධ කිරීම ඥාන දර්ශනං සුවිසුද්ධං ඥාන දර්ශන විසුද්ධිය හැටියට අපිට පැහැදිලිව තෝරා බේරා ගන්න පුළුවන්. ඒ අනුව අපි ඥාන දර්ශන විසුද්ධි කතාවේදී මේ සාකච්ඡාවේදී අපි මේ චතු සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අවධානයට යොමු කරගත්තේ. එතකොට අපි ඊයේ වැඩි අවධානය යොමු කළේ මේ සමුදය සත්‍යයට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ දුක්ඛ ස්වභාවය කය සහ මනස පෙළන ඒ වගේම නැවත නැවත ඒ කය මනස පෙළන තත්වයට ඇද දමන්නා වූ පෞද්ගලික වූද සමාජීය වශයෙන් වූද පාරිසරික වශයෙන් වූද නොයෙක් පැතිකඩයන්ගෙන් පුද්ගලයා පීඩාවට වෙහෙසට පත් කරන්නා වූ ස්වභාවය පාලියෙන් ඒකට කියන්නේ දුක්ඛ කියලා. දුෂ්කරතා කායික වූද මානසික වූද සමාජීය වූද පාරිසරික වූද විවිධ ආකාරයෙන් ඕක බෙදලා දක්වන්න පුළුවන්. හුදෙක් මානසිකම ප්‍රශ්නයක් නෙමෙයි දුක්ඛ කියලා කියන්නේ. ඒක නොයෙක් පැටි කඩවලින් මතු වෙලා එනවා. නමුත් ඒක අන්තිම වශයෙන් හඳුනාගන්නේ සහ විඳින්නේ මනසි නමුත් මනස තුළින් විතරක් නෙවෙයි මේ දුෂ්කරතාවේ මතුවෙලා එන්නේ විවිධ පැතිවලින් මතුවෙලා එනවා ඉතින් ඒ දුක්ඛ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විවිධ විදිහට පැහැදිලි කරා දුක්ඛ සත්‍යයේදී සමහර ඒවා කෙලින්ම ශරීරයේ තුළින් මතුවෙලා එන තත්ත්වයන් දැන් ව්‍යාධි ජරා වගේ ස්වභාවයන් මානසික කාරණා නෙවෙයි කෙලින්ම ශරීරයේ තුලින් මතුවලා එන දේවල් ලෙඩ රෝග සහ අපි ශාරීරික දුබලතාවයේ නැත්තම් වයසට යෑම කියලා අපි කියනවා දිราපත් වීම කියන එක. ඒක කෙලින්ම රූප ධර්ම ඇසුරු කරගෙන රූප ධර්ම වල ඇති වෙන තත්වයක් කිසියම් රූපීය තත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒවා ස්වභාවික දේවල් හැටියට අපි අඳුනගෙන තියෙනවා ජරා ව්‍යාධි මරණ කෙලින්ම රූප ධර්ම ඇසුරු කරගෙන පවතින දේවල් ඊළඟට අප්පිය සම්පයෝග පිය විප්පයෝග වගේ දේවල් සමාජීය තත්වයන් ප්‍රධාන වශයෙන් බලපුවහම පාරිසරික සමාජීය තත්වයන් හැටියට පෙන්වන්න පුළුවන්කම තියෙනවා දැන් ප්‍රිය පුද්ගලයෝ අප්‍රිය පුද්ගලයෝ කියලා ගත්තොත් එතකොට එතනින් කිසියම් සමාජීය කාරණයක් අදහස් වෙනවා අපි සමාජගත වීමේදී තමයි අපිට මේ පුද්ගල සම්බන්ධතා කියන ඒවා මතුවන්නේ ඒ අතරේ තමයි අපිට ප්‍රිය පුද්ගලයෝ සහ අප්‍රිය පුද්ගලයෝ කියලා වර්ගීකරණයක් යම් දෙවර්ගයක පිරිසක් අපේ ජීවිත හා
සබැඳිතාවන් සම්බන්ධතා පවත්වන්න. එතකොට මේ වගේ කාරණා අපිට එහෙම පෙන්වන්න පුළුවන් සමාජීය කාරණා හැටියට. ඊළඟට යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන වගේ කාරණා මානසික කාරණා හැටියට පෙන්වන්න පුළුවන්. ඉච්ඡා කියන ඒවා පුද්ගල මනසේ ඇති වෙන දේවල් කෙලින්ම. එතකොට මේ ඉච්ඡා භංගය නොයෙක් හේතු නිසා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඉච්ඡා කියන එක මානසික කාරණයක් හැටියට පෙන්වන්න පුළුවන්. එතකොට මේ දුක්ඛ තත්වය කියන එක ඇති වෙන ආකාරය පුද්ගලයා තුළ පැති තුනකින් පෙන්වා දීමක් මෙතන අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ කායික, මානසික සහ සමාජීය කියලා අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා ගැඹුරින් අවබෝධ කර ගැනීම, එවැනි දේවල් වල මූලය, මූලාශ්‍රය, මූල හේතු අවබෝධ කරගෙන ඒ தত্ত্বය නිරෝධ කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි එන්නේ. ඉතින් අද අපේ අවධානය යොමු කරන්නේ නිරෝධ සත්‍යයට. එතකොට ඊයේ අපි සමුදයට වැඩි අවධානයක් යොමු කළා ඊයේ පෙරේද දවස්වල. මේ දුක්ඛ ස්වභාවයේ ඇතිවීමේ හේතු කාරණා, ඒවට ආධාර වෙන දේ තේරුම් කරගත්තා. ඉතින් අවිද්‍යා තණ්හා දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට හේතු කාරණා වෙන්නේ. දැන් ජරා ව්‍යාධි මරණ කියන දේවල් බැලූ බැල්මට අවිද්‍යා තණ්හා නෙවෙයි, ඒවා රූප ධර්මවල ඇති වෙන වෙනස්කම්, රූප ධර්මවල ඇති වෙන විපරිණාමතාවන්, අපේ ශරීරය වගේම අපි පරිහරණය කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු, ගහකොළ පරිසරයේ වටපිටාව ආදී හැම දෙයකම මේ කාලුගුණ දේශගුණ වල පවා මේ විපරිණාමයේ විපර්යාසයේ වෙනස් වීම අපිට දැක ගන්න පුළුවන්. එතකොට ඒවා මේ දේවල් අවිද්‍යා තණ්හා ගණයට අයිති වෙන්නේ නැහැ. ඒවා ස්වභාවික දේවල්. නමුත් ඒ ස්වභාවික දේ ස්වභාවික දෙයක් හැටියට තේරුම් නොගැනීම තුළ අවිද්‍යාව පැන නගිනවා. එතකොට මෙතන තියෙන්නේ රූප ධර්මවල වෙනස් වීම දුකක් හැටියට ගන්නවද, එහෙම නැත්නම් ඒ වෙනස් වීම තේරුම් නොගැනීම නිසා අවිද්‍යාවෙන් ගිහිල්ලා අපි ඇති කර ගන්නා වූ මානසික පීඩනයේ දුකක් හැටියට ගන්නවද? මේ මොකද්ද දුක? අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ශරීරයේ අපි වයසට යනකොට ශාරීරික බොහෝ ශාරීරික ශක්තියින් හැකියා කුසලතා කායික දේවල් අපේ ජීවිතයෙන් අපේ ශරීරයෙන් ක්ෂය වෙලා යනවා, නැත් අයින් වෙලා යනවා. එතකොට මේකට අපි ජරා කියලා කියන දිරාපත් වීම, නැත්නම් වයසට යෑම, මහලු වීම ආදී නොඑක් වචන පාවිච්චි කරා. එතකොට මේ ජරා තත්වය ඒක දුකක් හෝ අවිද්‍යාවක් හෝ තණ්හාවක් නෙමෙයි. ඒක සෝභා දහමේ රූප ධර්ම වල කිසියම් ස්වභාවයක්. ඒක නැචරල් නේචර් එක, ස්වභාවය. රූප ධර්ම වලට අනන්‍ය වූ තත්වයක් ඒ. එතකොට මේක දුක වෙන්නේ, මේ ස්වභාවයේ දුකක් බවට පත් වෙන්නේ ඒකේ තියෙන ඒ දුෂ්කරතාවයේ එක පැත්තකින් තියෙන එක නැහැ කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වුණත් අන්තිම කාලේ තමන්ගේ ශරීරය ගැන කරපු දේශනා බැලුවොත් ආනන්ද, දැන් මේ ශරීරය ගෙනියන්න බැරි තත්ත්වයේ තියෙන්නේ, මේක පරණ කරත්තයක් වගේ, මේක ආයි ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් අර අමාරුවෙන් මම මේක ඇදගෙන යන්නේ කියලා 80ට ආවයින් පස්සේ උන්වහන්සේ 80 වයසේදී ඒක කියලා තියෙනවා. ඉතින් අපිත් හැම දෙනාම වයසට යනකොට අපිට මේ தත්ත්වය ප්‍රකට වෙනවා. එතකොට ඒක සෝභා දහමේ දෙයක් තමයි.
ස්වභාවධමයේ දෙයක් වීම තුල ඒ ස්වභාවිකත්වය තුල කිසියම් ආකාරයක දුෂ්කරතාවයක් පැන නගිනු. නමුත් ඒ දුෂ්කරතාවයේ ස්වභාවික දෙයක් හැටියට තේරුම් ගත්තොත් අපි අපේ මනසේ අපි අතිරේක වශයෙන් හදාගන්න සංඛාර දුක්ඛය ඇති කරගන්නේ නැහැ. දැන් මෙතෙන්දී අර ස්වභාවිකත්වයේ තුල මතුවෙන දුෂ්කරතාවයේ අපි ඒක දුකක් හැටියට ගන්නෙ නැහැ. අත්ත වශයෙන්ම අපි ඒ ස්වභාවිකත්වයේ හැටියටයි පිළිගන්නේ. ජරා ව්‍යාධි මරණ දුකක් හැටියටම කියන්නේ නැහැනේ. දැන් ජරා දුක්ඛෝ කියන්නේ නැහැ බුද්ධ දේශනාවේ. එතන කියලා තියෙන්නේ ජරාපි දුක්ඛෝ කියලා. ව්‍යාධි දුක්ඛෝ කියන්නේ නැහැ කොහෙවත්. මරණං දුක්ඛං කියන්නේ බුද්ධ දේශනාවල. එහෙම දේශනා නැහැ. ඒක බොහොම සියුම්ම දේශනා කරලා තියෙනවා. ජාතිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං කියලා. ඇයි මේ එතන සියුම් විදිහට භාෂා ව්‍යාකරණයක් තියෙන්නේ? ජරාව ජරාවද ඔය අපි කියන නිපාතය එතන යෙදිලා තියෙන්නේ. ජරාවද ව්‍යාධියද මරණයද ඒ ස්වභාවයත් දුකකි. එතකොට මේක අපි දෙපැත්තකට ගන්න පුළුවන්. අසුතවා පුතුජන මේක ජරාව දුකක් හැටියට ගන්න. ඒ කියන්නේ ඒක තේරුම් නොගැනීම නිසා. එතකොට ඇත්ත වශයෙන්ම හරියට බැලුවොත් ජරා කියන தત્ත්වය අසුතවා පුතුජනන්ට දුක් දෙකක්. එකක් තමයි මේ ජරා தત્ත්වයෙන් නැත්තම් දිราපත් වීම තුල මතුවෙන දුෂ්කරතාවයේ එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් ඒක පිළිබඳව ඇති අවිද්‍යාව නිසා මානසිකව පෙළෙනවා. එතකොට දැන් මේක දෙකක් වෙනවා. නමුත් මේක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයාට ජරාව විසින් ඇති කරන දුෂ්කරතාවයේ සමහර විට පවතී. ඇහැ නොපෙනීම තුළ, කන නැසීම තුළ, ශාරීරික ශක්ති අඩුවීම තුළ මේවා තුළින් මතු කරන දුෂ්කරතාව. අනිත් ඒවත් එහෙම ව්‍යාධි, ලෙඩ රෝග, මරණ මේවා සෝබාදහමේ දේවල්. ඒවා විසින් ඇති කරන දුෂ්කරතාව තියේ. නමුත් ඒවා පිළිබඳ අවිද්‍යාව නැති නිසා, ඒවා සෝබාදහමේම අංගෝපාංග හැටියට අවබෝධ වීම නිසා එතනින් අතිරේක සංඛාර දුක්ඛයක් හදාගන්නේ නැහැ. මානසික පීඩනයක් ඇති වෙන්නේ නැහැ ඒව නිසා. නමුත් අපි බලන්න ඕන භාවනාත්මක වෙලා අපිට මේ ජරා ව්‍යාධි මරණ මනස පීඩා කරන දෙයක් බවට පත් වෙලා තියෙනවද කියලා. ඒකේ තියෙන අර කායික ස්වභාවය, සමාජීය ස්වභාවය පැත්තකින් තියමු. ඒක සෝබාදහමට අයිති දෙයක් හැටියට මේවා අත්විඳිනකොට, අත් දකිනකොට, අහනකොට, දකිනකොට මනසට පීඩාකාරී ස්වභාවයක් එනවද? ඒ කියන්නේ සංඛාර දුක්ඛයක් ඇති කර ගන්නවද කියලා. එහෙමනම් අපිට නිගමනය කරන්න වෙනවා තවමත් අපි මේ ස්වභාවය නැත්නම් යථාභූතයේ ඥාන දර්ශනේ වෙලා නැහැ කියලා. ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙලා නැහැ කියලා අපිට තීරණය කරගන්න පුළුවන්. තවමත් මේ ජරා ව්‍යාධි මරණ අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ මේ ඔක්කොම ස්වභාවික දේවල් හැටියට අපිට පෙන්වුම් කරන්න. ඒක තුළ පීඩාකාරී වෙනවා නම්, මනස පෙළෙනවා නම්, එහෙනම් තවම යථාභූතේ, යථාභූතේ කියන්නේ ඔය දේ. ජාති ජරා ව්‍යාධි මරණ අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ මේවා තමයි නේච ස්වභාවය. එතකොට ඒක පිළිබඳව ඒකට යථාභූතේ කිව්වේ. ඒ යථාභූතං ඥාන දස්සනං සුවිසුද්ධං. ඥාන දස්සනේ පිරිසුදු වෙලා නැත්තම්, දැක්ම පිරිසුදු වෙලා නැත්තම් දුක පවතිනවා, සංඛාර දුක්ඛේ පවතිනවා.
ඒ නිසයි අපි මේ ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගන්නේ. මේ යථාසු යථා භූතං ඥාන දර්ශන. යථා ස්වභාවයේ අපේ ඥාන දර්ශනයට හසු කරගන්නේ ඒකයි, ඒක ඇත්ත తත්වේ අවබෝධ කරගන්න. ඉතින් ওই විදිහට මේ අපිට මේ කාරණේ තේරුම් කරගන්න වෙනවා, අවබෝධ කරගන්න වෙනවා, වටහා ගන්න වෙනවා. මේ දුක්ඛ ඉතින් සමුදය සත්‍ය අපි හුඟක් කතා කළා. සමුදය කොටසට ප්‍රධාන වශයෙන් මේ ඇතුළත් වෙන්නේ, අයිති වෙන්නේ මේ අවිද්‍යා තණ්හා දෙක. සාමාන්‍යයෙන් තණ්හා තමයි මූලික වශයෙන් ඇතුළත් කරලා තියෙන්නේ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් ඒවා ඇති වෙන ආකාරයත් අපි තේරුම් ගත්තා, වේදනා පච්චය තණ්හා ආදී වශයෙන්. ඉතින් ওই විදිහට මේ අර්බුදේ, මේ අර්බුදේ निराකරණය වීම තමයි නිරෝධ කියන්නේ. නිරෝධ කියන වචනේට අපි අද තුන්වෙනි ආර්ය සත්‍යයටයි අවධානය යොමු කරන්නේ. නිරෝධ, නිරෝධ කියන පාලි වචනේට නිරවුල් වීම, निराකරණය වීම, නිම වීම, අවසන් වීම, ගෙවී යාම වගේ අර්ථ දෙන්න පුළුවන්. නිරෝධ, ඒ නිරෝධ කියන පාලි වචනේ ටිකක් පුළුල් අර්ථවත්, ගැඹුරු අර්ථවත් වචනයක්. නිමා කිරීම, නිරවුල් කිරීම, නිම කිරීම, අවසන් කිරීම කියලා පුද්ගලාර්ථයකනොත් අපිට මේකට අර්ථකථනයක් සපයන්න පුළුවන්. ඒ කියන්නේ කරනවා කියන අර්ථය ගත්තොත් එතන නිකන් පුද්ගලෙක් ඉඳගෙන කරනවා වගේ අදහසක් එනවා. නිමා කරනවා, අවසන් කරනවා, නිරවුල් කරනවා කියලා ගත්තොත් නිරෝධ කියන වචනේට. එතකොට දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්නේ. එතකොට එහෙම ගත්තොත් පුද්ගලාර්ථයක් හැඟෙනවා. දුක නිමා කරනවා, දුක අවසන් කරනවා කියන අදහසක්. නමුත් නිරෝධ සත්‍යයේදී වඩා ගැලපෙන්නේ පුද්ගලාර්ථයක් නැතුව මේක ගන්න එක. දුක නිමා වෙනවා, දුක අවසන් වෙනවා, අවසන් වීම කියන විදිහට ගත්තොත් තමයි මේකේ මේ නිරෝධ කියන වචනේ අර්ථය වඩාත් පරිපූර්ණ වෙන්නේ, වඩාත් අර්ථවත් වෙන්නේ. මොකද මේ නිරෝධය අපි සාමාන්‍යයෙන් විවාහාරයේ දුක් නැති කිරීම කියලා නැත්නම් දුක්ඛ නිරෝධ කියලා කිව්වට මේක නිරෝධයේ සිදුවීමක්. අර සමෝදය තේරුම් ගැනීමත් එක්ක, කියන්නේ මේ දුකට හේතුව අවබෝධ වීමත් එක්කම, ඒ අවබෝධ නොවුණු වටපිටාවක තිබුණු යම් යම් දේ වෙනස් වෙනවා. දැන් අපි උදාහරණ වශයෙන් කිව්වොත් අපි අපේ රූපකාය සම්බන්ධයෙන් ඇති කරගෙන තිබුණා නම් යම් ආකාරයක මමත්වයක්, බැඳීමක්, මේක ලෙඩ නොවිය යුතුයි, වයසට නොයා යුතුයි, දුර්වල නොවිය යුතුයි වැනි හැඟීමක් සියුම් විදිහට හරි තියාගෙන තිබ්බනම්, ඕක අපි සාමාන්‍යයෙන් කට වචනෙට නම් කියනවා. අපි ඉතින් මැරෙන අයනේ, ලෙඩ වෙන අයනේ, වයසට යන්නේ අයනේ කියලා. හැබැයි ඒකට මූණ දෙන්න ගියාම අවංකවම තිගැස්මක් තියෙනවා. අපි ඕක කට වචනෙට නම් ඕන තැනක ප්‍රසිද්ධ වේදිකාවේදී කියනවා, අයියෝ ඕක දන්නේ නැද්ද, මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ලෙඩ වෙලා බලන්න ඕන මොකද්ද தත්ත්වය කියලා. මරණ තර්ජනයක් එන්න ඕන වැඩේ මොකද්ද කියලා බලන්න. ඉන්ද්‍රිය දුබල වෙන්න ඕන කොහොමද කියලා தත්ත්වය බලන්න. එතකොට ඒ වයිදී අපිට පේනවා අර පෙළෙන ගතිය මතු පිටින් පෙන්වුවේ නැති වුණා.
ඒ පෙළෙන ගතිය ඒ මොහොතේ තියෙනවා නේද කියලා. එහෙනම් තවමත් ඒ සංඛාර දුක්ඛය නිරෝධ වෙලා නැහැ. සංඛාර දුක්ඛයේ සමුදය උනේ මේ තණ්හා විද්‍යා දෙක නිසා. මේ අවිද්‍යාව නිසා තණ්හා කරනවා. මොකද අවිද්‍යාව මේ රූපකාය මේ ශරීරය විතරක් නෙවෙයි එතනින් පරිබාහිරේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලිය ස්ථාන තනතුරු තාන්න මාන්න වගේ කීම් යුතුකම් ස්ථාන භාණ්ඩ හා සේවා මේවා ඔක්කොම පිළිබඳව තියෙන නිත්‍ය සංඥා ආත්ම සංඥාව සුඛ සංඥා ඒක නිසා මේක පිළිබඳව ඇති වෙන කිසියම් ආකාරයක මේ අවිද්‍යාව නිසා තණ්හාව මේක ඇති වෙයි. අපි ඊය කතා කරා මේකට ප්‍රධාන හේතුව මේ විඳීම වින්දනයේ තුල ඇති කරන අර අසතිමත් භාවය කියලා. ඊටත් ගැඹුරට ගියාම මේවායේ අනිත්‍ය අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ වුණොත් අර මේවා පිළිබඳව ඇති වෙලා තියෙන අර අවිද්‍යා තණ්හා නිරෝධ වෙනවා. එතකොට දැන් නිරෝධයේදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ අවිද්‍යා තණ්හා නිරෝධ වීම. අවිද්‍යා තණ්හා නිරෝධ වීමත් එක්ක දුක්ඛ නිරෝධයත් වෙනවා. ඉතින් එතන ඉඳලා මේ පිළිබඳව පිළීමක් නැහැ. පටලැවිල්ලක් නැහැ. ඒකයි නිරෝධ සත්‍ය පැහැදිලි කරද්දී තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ වශයෙන් දේශනා කළා tie. එතකොට එතෙන්දී නිරෝධ දුක්ඛ නිරෝධ ගා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ආර්ය සත්‍ය හැටියට ගත්තේ අර අවිද්‍යා තණ්හා දෙකේ නිමාවීම. ඉතින් තණ්හා තස්සායේව තණ්හා ය අශේෂ විරාග නිරෝධෝ කියලා ගත්තට තණ්හාවට හේතුව අවිද්‍යාව. ඒ කියන්නේ එතන අපි කතා කළා වේදනා විඳීමේදී සිහිනුවන නොපවත්වන විට විඳින දේ පිළිබඳව ඇති වෙන්නේ එක්තරා අනවබෝධයක් අවිද්‍යාත්මක හැඟීමක් ඇති වෙයි. මේ විඳින දේ නිත්‍යයි සුඛයි ආත්මයි විදිහට තමයි ගන්න. එතකොට මේ වින්දනය වින්දනය තුල බන්ධනේ ඇති වෙයි. විඳීම තුල බැඳීම වේදනා පච්චය තණ්හාවයි. නමුත් යම් මොහොතක අපි විඳීම තුල සිහිනුවණින් යුක්ත වුණොත් ඒ විඳීමේ තියෙන ඒ වින්දනය හා වින්දනයට අදාළ වන්නා වූ සියලු පාර්ශවයන් සියලු දේ වල යථා ස්වභාවය අවබෝධ වෙනවා. එතන විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව ඇති වෙනවා. මේ විද්‍යාව ඇති වෙන්නේ මේ පොතපත කියවීමෙන් කියලා හිතන්න එපා. පොතපත කියවීමෙන් නෙමෙයි. මේ සිහිනුවන පැවැත්වීමෙන් සිහිනුවන පවත්වනකොට තමයි මේ වර්තමානයේ තමන් අත්විඳින දේ එහි යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් අනිච්චං කියලා පොතේ ලියලා තියෙනවා වෙන්න පුළුවන්. අනිච්චං කියලා බුද්ධ දේශනාවේ තියෙනවා වෙන්න පුළුවන්. අනිච්චං කියන එක දහස්වර කනට ඇහිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. පොත කියුවට බුද්ධ දේශනාව ඇහුවට අනිත්‍යය කියනෝ දහස්වර අනිච්චං අනිච්චං ඇහිලා තිබුණාට අනිත්‍යතාවය ප්‍රකට වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙන්න නම් භාවනාත්මක වෙන්න ඕන. භාවනාත්මක වෙනවා කියලා කියන්නේ මේ සිහිනුවන පවත්වන්න ඕන. සතිපට්ඨානය කරන්න ඕන. කුමක් ගැනද? වර්තමාන මොහොතේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ ගැන. අපි අපේ ශරීරේ නම් ශරීරයට තමන්ගේ ශරීරයට තමන්ගේ කයට සිහිනුවන යොදලා තියෙනවා යෙදිලා තියෙනවා ඒ කය පරිහරණය කරන භාවිත කරන පාවිච්චි කරන කයට උපස්ථාන කරන වෙලාවේ ඒ සිහිනුවන යෙදිලා තියෙනවා. එතකොට සිහිනුවන යෙදිලා නම් එහි යථා ස්වභාවය ප්‍රකට වේ. ඒ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න කියලා අපි ওই විදර්ශනාවට අදාළව මේ නාම රූප ධර්මවල පොදු ලක්ෂණ පහක්
ස්වලක්ෂණ පහක් ස්වභාවයන් පහක් අපි මතු කරගත්තා. අනිච්චතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා වශයෙන්. අපි ඒ විපස්සනා සාකච්ඡා මාලාවේදී හුඟක් කතා කරලා පැහැදිලි කරගත්ත දේවල්. ඒකට මේ පූර්ව දැනුම අපි සතුයි. එතකොට දැන් කරන්නේ අපි භාවනාව. ඒ පූර්ව දැනුම එක පැත්තකින් ධර්ම අවබෝධය, අනිත් පැත්තෙන් අපි ඇති කරගෙන තියෙන දියුණු කරගෙන තියෙන සිහි නුවණ, සතිමත් බව සහ විමසුම් නුවණ, සති සම්පජඤ්ඤ කියලා කියන්නේ ඒකයි. ඒක යෙදෙන්න ඕන. ඔය තුන යෙදෙන්න ඕන. එතකොට ඒක යෙදුනම වර්තමාන මොහොතේ මෙහි අර කියන ලක්ෂණ අනිච්චතා, නැත්නම් අනිච්ච ලක්ෂණේ, අනත්තතා, අනත්ත ලක්ෂණේ, විපරිණාමතා, විපරිණාම ලක්ෂණේ, සමුදය වයතා, සමුදය වය ලක්ෂණේ, පටිච්ච සමුප්පන්නතා, පටිච්ච සමුප්පන්න ලක්ෂණේ ප්‍රකට වෙනවා. ඒව කවුරුවත් ගෙනල්ලා ඔබ්බන්න ඕනේ නැහැ මේ නාම රූප ධර්ම වලට. ඒ නාම රූප ධර්ම වල ස්වලක්ෂණ ස්වභාව. එතකොට ඒ අපි සතිමත් නම් සිහිනුවන යෙදිලා තියෙනවා නම් මේ නාම රූප ධර්ම වල ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙද්දි ඒ ස්වලක්ෂණ අපිට ප්‍රකට වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි මේ අවිද්‍යාව දුරු වෙනවා කියලා කියන්නේ. මේ ස්වලක්ෂණ ප්‍රකට නොවීමනේ අවිද්‍යාව. අනිත්‍යතාව කියන මේ ස්වලක්ෂණය අප්‍රකටවයි අපිට තිබුණේ. අප්‍රකට නිසා අපි හිතාගෙන ඉන්නේ නිට්ටයයි කියලා. අනත්ත ලක්ෂණය. මමයේ, මගේ, මට ඕන හැටියට මං කැමති විදියට කැමති තාක් කාලයක් මේ දේවල්, මේ අය, මේ ස්වභාවයන්, මේ තනතුරු, තාන්න මාන්න, වගකීම්, භාණ්ඩ හා සේවා පවත්ව ගන්න පුළුවන් ය කියන ඒ අදහසනේ අත්ත සංඥාව කියන්නේ. අත්ත සංඥාව කියන්නේ එක පැත්තකින් මම කියලා කෙනෙක් හදාගෙන අනිත් පැත්තෙන් මට ඕන විදිහට පවත්වන්න උත්සාහ කිරීමක්. ඉතින් අපි ගැඹුරු සතිමත් භාවයේ තුලනේ අපි තේරුම් ගන්නෙ මම කියලා කෙනෙක් නිත්‍ය වශයෙන් එහෙම පවතිනවද, එහෙම දෙයක් තියෙනවද කියලා. ඉතින් අපිට මේ පැත්තෙන් එහෙම මම කියලා කෙනෙක්, මම කියලා නිත්‍ය අවිපරිණාමී ස්වභාවයක් නැති බව ප්‍රකටයි. ඒ අවිද්‍යාව අත්ත් සංඥාව දුරු වෙලා යනවා. එතකොට අනිත් පැත්තෙන් අපිට පේනවා මමත්ව ගතිය හිස් දෙයක් කියලා. මම කැමති මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ අවබෝධය තුල තමයි මේ Nirodhe සිද්ධ වෙන්නේ. Nirodhe සිද්ධ වෙන්නේ අර සිද්ධ වෙන්නේ මෙතන නිමා වීමක්, අවසන් වීමක්, निराවුල් වීමක්, කෙලවර වීමක්, ගෙවි යාමක්. මොනවාද මේ ගෙවි යන්නේ? අර ප්‍රධාන වශයෙන් මේ අවිද්‍යාව අනවබෝධයන් ගෙවි යාමක් සිද්ධ වෙනවා. අනවබෝධයන්. ඒ අනවබෝධයන් එක්ක තමයි අර දුක්ඛ කියන එක පටලැවිලා තිබුණේ. මේ දුෂ්කරතාව මතුනේ අනවබෝධය නිසා. විපරිණාමය ප්‍රත්‍යක්ෂ වෙනවා. සමුදය වය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊයේ අපි සමුදය වය ගැන ගොඩක් දේ කතා කළා. ඒ ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව පැහැදිලි කිරීම කළා. ඉතින් ඒක ස්වභාවයේ බව, නාම රූප ධර්මයන්ට පොදු ස්වභාවයේ බව අපිට ප්‍රත්‍යක්ෂයි. ඒක ප්‍රත්‍යක්ෂ නොවීම නිසා ඒ නොවීමට අපි අවිජ්ජා කිව්වා. අවිජ්ජා ගැනත් අපි හුඟක් දේ කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් විජ්ජා උදපාදි කියලා ওই බුදුරජාන් වහන්සේ ওই ධම්සක් පැවතුම් දේශනාවේදී කියන්නේ ඒකයි. අවිද්‍යා පහින විද්‍යා උදපාද, ආලෝක උදපාද, චක්කුම් උදපාද, ඥානං උදපාද, පඤ්ඤා උදපාද. ඒ මොකද ඒක උනේ කොහොමද?
मनसे दून अविद्या दुर्वेला विद्या पहलो नहीं कहुमद एक निकम में मैजिक के कद यही में देख नहीं සිහි නුවණ සතිපට්ඨානෙන් සිද්ධ වෙන දෙයක් වෙන අමුතු දෙයක් නෙමෙයි. සිහි නුවණ උපද්දපුවාම මේ නාම රූප ධර්ම පිළිබඳ ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙනකොට ඇහැට කනට නාසයට දිවට කයට සහ මනසට ගෝචර වෙද්දි සිහි නුවණ පැවැත්වුවොත් අපිට ඒවයි යථා ස්වභාවයෙන් ප්‍රකට වෙන්නේ. එතකන් තියෙන්නේ අවිද්‍යාව තමයි. අන්ධකාරය තමයි. සිහිනුවන පැත්තොත් ඕනම කෙනෙකු තුල තියෙන මේ අවිද්‍යා අන්ධකාරයේ පහ වෙලා විද්‍යාව හටගන්න. විද්‍යාව උදපාදික විවේක. ආලෝකෝ උදපාදික විවේක. ආලෝකෝ කියලා කිව්වේ මෙතන මේ ලයිට් එකක් වගේ එකක් නෙවෙයි. මේ ආලෝක ප්‍රභවයන් වලින් විහිදෙන ඒවටත් ආලෝක කියන වචනේ පාවිච්චි කරනවා. පහනකින් විහිදෙන කිරණ නැත්නම් බල්බ් එකකින් නැත්නම් යම් කිසි දිලිසෙන වස්තුවකින් නිකුත් වෙන කිරණ වලටත් ආලෝක කියලා කියනවා. නමුත් අපේ ධර්මයේ ආලෝක කියන්නේ ඒක නෙමෙයි. ආලෝක උදපාදික කියන්නේ ඒක නෙමෙයි. මේ අඳුරු ස්වභාවය පහව ගියා කියන එක. ආ මේ අවිද්‍යා අන්ධකාරය දුරු වුණා කියන අර්ථය තමයි ආලෝක උදපාදික කියන්නේ. ඉතින් එතකොටම අර මේ ඒක තමයි මේ එතකොට අන්ධකාරය ගෙවී යාම තමයි නිරෝධ කියන්නේ. අන්ධකාරය අයින් වෙලා ඉවත් වෙලා එතෙක් තිබුණ. ඉතින් ඒකම මේ ඒහා බැඳිලා තිබුණ දුක්ඛයත් නිරෝධ වෙන්නේ. ඒක නිසා නිරෝධ සත්‍යයේදී අපිට පැහැදිලි වෙන්නේ බුදුරජාන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ ඒ ස්වභාවය. ඒ తත්වය. දුක්ඛ නිරෝධං आर्य सच्चा सेम पहली करें स्वभाव थिंग वैविध्यट मे निरोध सत्य पहली करादे बुद्रजानन से देश न करपु विशेष पाठ कपि गान कमती ये पाठे कौर दान प्रकट पाठय निवन गन पहली करादे අපිට ඒක හමු වෙනවා මේ ගිරිමානන්ද වගේ දේශනාවල ඒතං සන්තං ඒතං පනීතං මේ නිවන ගැන කියන්නේ නිරෝධය ගැන කියන්නේ ඒ ශාන්ත ප්‍රනීත තත්වයක් යදිදං කුමක්ද කිව්වොත් සබ්බ සංකාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බාන නිරෝධෝ නිබ්බාන වශයෙන් ඔය පාඩේ අපි අහලා තියෙන පාඩයක් හුඟක් ප්‍රසිද්ධ පාඩයක් දැන් ඒ තුලිනුත් අපට යම් ප්‍රමාණයකට මේ නිවනේ ස්වභාවය ප්‍රකට කරගන්න පුළුවන්කමක් තියෙනවා එහි තියෙන වචනවලට මදක් අවධානය යොමු කරන්න කැමති මේ නිරෝධ සත්‍ය ගැන කතා කරන අවස්ථාවේ සබ්බ සංඛාර සමතෝ මෙතන බුදුරජාන් වහන්සේ මේ නිරෝධයේ ස්වභාවය නිවනේ ස්වභාවය පැහැදිලි කරද්දී කිසියම් කාරණා කීපයකින් පැහැදිලි කරා සමතෝ සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාර සමත වීම කුමක්ද සමත සංකාර කිව්වෙ එතකොට මේ අපි දැන් ඒක තේරුම් අරන් තියෙනවා අවිද්‍යාව පත්‍ය සංකාරා කියන තැනදී අවිද්‍යාව නිසා අකුසල සහගත සිතිවිලි අකුසල මනෝ සංකාර අකුසල වචී සංකාර
අකුසල සහගත වචන වචන භාවිතයන් අකුසල කාය සංකාර අකුසල සහගත වූ කායික හැසිරීම් රට මොකද වෙන්නේ සමතෝ ඒවා ගෙවි යෑමක් නිරෝධ වීමක් නිමා වීමක් නිරවුල් වීමක් සිද්ධ වෙයි එහෙමනම් එතන මොකද්ද වෙන්නේ අර සිතිවිලි ධාරාව නිවැරදි පැත්තට හැරෙනවා දැන් ඥානංචපන දස්සනං උදපාදි කියන තැන අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ ඒක අවබෝධය නිසා අර හිතන පතන විදිය වෙනස් වෙනවා තරහෙන් වෛරයෙන් කෝපයෙන් අමනාපයෙන් හිතපු විදිය වෙනස් වෙනවා දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි මේ සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සු හැටියට නොඑක් විදිහේ හැසිරීම් රට අපිට අනිත් මිනිස්යන්ගෙන් පෙන්නුම් කරන ඒගොල්ලෝ අපිට උදව් උපකාරී විදියට හැසිරෙන අවස්ථා තියෙනවා සමහර විට ටිකක් කරදර බාධා කාරී විදියට හැසිරෙන අවස්ථා තියෙනවා එතකොට අපි මේ වගේ අවස්ථාවල කොහොමද හිතන්නේ අපේ චින්තන රටාව කොහොමද වැඩ කරන්නේ දැන් දැන් මොන අපි භාවනාත්මක වෙන වෙලාව අපි කොහොමද හිතන්නේ කලින් සමහර විට අපිට හිතෙන්නේ අනිත් මිනිස්සු අයියෝ හරි කරදරකාරයෙක් මම මේ ඇවිල්ලා පදිංචි වෙලා තියෙන්නේ මහා කරදරකාරයෝ ගොඩක් මැද්දේ ආදී වශයෙන් කියලා මේ අපේ තව තවත් මනස පීඩා කරන පැත්තට තමයි චින්තන රටාව යන්නේ නමුත් දැන් අපේ චින්තන රටාව අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මනෝ සංකාරය කුසල පැත්තට හැරිලා තියෙන අපිට තේරෙන්න ඕන මිනිස්සු කෙලෙස් සහිතයි අවිද්‍යා තණ්හා වලින් යුක්තයි ඒක නිසා ඒ අවිද්‍යා තණ්හා තමයි මේ මිනිස්සු තුලින් ක්‍රියාත්මක වෙන්නේ අපි තුලනොත් මේක ක්‍රියාත්මක වුණානේ නැතුව නෙවෙයිනේ අපි තුලනොත් අපි තුල අවිද්‍යා තණ්හා ඇතිතා අපි තුලින් සිතවිලි හැටියට වචන හැටියට ක්‍රියා හැටියට මේ අවිද්‍යාව තණ්හා මේ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා තණ්හාව තියෙනවා නම් ඉතින් අල්ලපු ගෙදර මිනිස්සයා නිතරම මේ වැට හදනකොට මෙහෙම තමයි හදන්නේ එයාගේ පැත්ත ලොකු කරගන්න විදියට ඉතින් ඒක තණ්හාවේ හැටිනේ තණ්හාවේ හැටිනේ කුණු ටික දාන්නේ වතුර ටික හරවන්නේ මේ පැත්තට තමයි අවිද්‍යාවේ හැටි. එතකොට අපි තේරුම් ගන්න ඕන ඉමස්මින් සති ඉදං හෝති. අවිද්‍යා තණ්හා ඇති කල්ලි මේ විදිහේ හැසිරීම් රට ඇත. ඒක තමයි හේතුඵල ධර්මතා. එතකොට ඒක අපි තේරුම් නොගත්තොත් අපිට එතෙන්දි අපේ සංස්කාරේ චිත්ත සංස්කාරය අකුසල පැත්තට හැරෙයි. නමුත් මේක තේරුම් ගත්තම සංකාර නිරෝධය වෙනවා. මොන සංකාරයේද එතන නිරෝධ වෙන්නේ? අර අකුසල සහගත අවිද්‍යාත්මකව හිතන ගතිය. කවුද? මම. තමා. හිතන ගතිය නිරුද්ධ වෙන. මේක බලන්න මේක අපි තුලින් දකින්න පුළුවන්. දැන් අපි එහෙම හිතන්නේ නැහැ. එහෙනම් සබ්බ සංකාර සමතෝ කියන තැන විද්‍යාවට අපි එනකොට යථාබෝධයට එනකොට එතෙක් තිබුණු එතෙක් ඒ මේ මේ මොහොතේ අකුසල සංස්කාරයේ නිරෝධ වෙනවා. ඉතින් අකුසල චිත්ත සංකාරය නිරෝධ වුණාම අකුසල වචී සංකාරයත් නිරෝධ වෙනවා. අකුසල කාය සංකාරයත් නිරෝධ වෙනවා. මේ මිනිස්යාට බැන අඬ ගහන්න හිතෙන්නේ නැහැ. බැන්නට වැඩක් නැහැ. පරුස වචන කියලා වැඩක් නැහැ කියවෙන්නේ නැහැ මොකද කිව්වට වැඩක් නැහැ ඒක කියලා වැඩක් නැහැ කියලා තියෙනවා යත් එක රණ්ඩු කරගෙන අතපය අකුසල කාය සංකාර නිරෝධ වේ ඒක කරන්නේ යන්නේ ඔය විදිහට මේ විද්‍යාව පහළ වීමත් එක්ක
සබ්බ සංඛාර සමතෝ මේ නිවනේ ස්වභාවය මේ 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 අපි දැන් නිවන සාක්ෂාත් කරගන්නවා කිව්වම මේ අඩුම ගානේ නිවනේ ස්වභාවය අපි දැනගෙන තිබුණොත් අපිට අපතුලින් එක්තරා පරිශනාවක්කට යෙදෙන්න පුළුවන් මේ නිවන මට කොච්චර දුරට සාක්ෂාත් වෙලාද කියලා. ඒකට අපිට ආධාර වෙන්නේ නිවනේ ලක්ෂණ ප්‍රකාශ කරපු බුද්ධ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශ එකක් තමයි ඔය සබ්බ සංඛාර සමතෝ. දැන් මේ සංඛාර වලින් ටිකක් හරි සමත වෙලා තියෙනවා. අපි හිතමු මේ සංඛාර තුන ගත්තම අකුසල සහගත කායික හැසිරීම තමයි කාය සංඛාර කිව්වේ. අකුසල සහගත වාචසික ප්‍රකාශන නැත්නම් වචන භාවිතයන් තමයි වචී සංඛාරය. අකුසල සහගත සංචේතන නැත්නම් සිතිවිලි හැඟීම් තමයි චිත්ත සංඛාරය. අඩුම ගානේ තමන්ගේ ජීවිතේ අකුසල කාය සංඛාර නිරෝධ වෙලා තියෙනවා නම් එතන නිවන තියෙනවා. යම් ප්‍රමාණයකට නිවන තියෙනවා. නිවීමක් සැනසීමක් තියෙනවා. ඇයි? රණ්ඩු කරගන්නේ. ඊළඟට අකුසල සහගත වචී සංඛාර නිරෝධ වෙලා තියෙනවා. ඒවා කෙරෙන්නේ නැත්තම් එතන නිවනක් තියෙනවා. ඇයි? මෙතන මේ කටින් කෙරෙන යුද්ධේ නතර වෙලා පරුස වචන හිස් වචන බොරු කේලම් නතර වෙලා නේති. එහෙනම් සංඛාර සමතෝ මේ නිවනේ ලක්ෂණේ. අනිත් පැත්තෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගියාම ඒ පැත්තෙනුත් පේනවා අපිට සම්මා වාචා. වචනේ යහපත් පැත්තට ගිහිල්ලා නම් එතන නිවන තියෙන. එතන නිවීමක් සැනසීමක් තියෙන. නිරෝධේ තියෙන. නිරවුල් වෙලා. නිමා වෙලා. ගෙවිලා. ඒකයි නිවනේ ලක්ෂණේ. මේ මොකද්ද වෙනස් වෙන්නේ? මේ අපේම පෞරුෂය. අපේම පෞරුෂය. අපේ කතා බහ චින්තනයේ හැසිරීම රට වෙනස් වෙලා සංඛාර සමතෝ. එතකොට ඒක සාන්ත ඒක ප්‍රනීත තත්වයක් නෙමෙයිද? ඒතං සන්තං ඒතං පනීතං කියන මේ විශේෂණ පද දෙකෙන් පටන් ගත්තේ නිවන විස්තර කරන්න. ඒ සාන්ත තත්වයක් නෙමෙයිද? ඒක පනීතං ප්‍රනීත තත්වයක් නෙමෙයිද? අත්විඳින්න බැරි තත්වයක්ද ඒක? අත්විඳින්න පුළුවන් තත්වයක්. සබ්බ සංඛාර සමතෝ. ඊළඟට කියනවා සබ්බ උපදිපටි නිස්සග්ගෝ. නිවන ගැන බුදුරජාන් වහන්සේගේ දේශනාව සබ්බ උපදිපටි නිස්සග්ගෝ. සියලු උපදී උපාදාන කිරීම අත්හැරුණු තත්ත්වයක්. උපාදාන අත්හැරුණු තත්ත්වය. ඉතින් මොනවටද උපාදාන කරන්නේ? අපි ඒව කතා කරා. මේ පංචස්කන්ධයට උපාදාන කරන්නේ වෙන දෙයකට නෙවෙයි. ස්වභාවිකව අපිට හේතුඵල ධර්මානුකූලව ලැබිච්ච දෙයක් තියෙනවා පංචස්කන්ධය කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නාම රූප ගොඩක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ පිළිබඳව අවිද්‍යාව තියෙනවා නම් ඒක උපාදාන කරගන්න. ඒක මමයේ මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන සත්කාය දෘෂ්ටි ඇති කරගෙන ඒක දැඩිව ග්‍රහණය කරන. ලෝභ සහගතව, ද්වේෂ සහගතව හෝ මෝහ සහගතව ග්‍රහණය කරන. ඒ ග්‍රහණය කරන්නේ මොකද? මේක යථා ස්වභාවය පංචස්කන්ධයේ යථා ස්වභාවය ප්‍රකට නොවේ. නමුත් දැන් අපිට පංචස්කන්ධයේ යථා ස්වභාවය ප්‍රකටයි. මෙතන තියෙන්නේ නාම රූප ගුණුවක්. නාම රූප එකට ක්‍රියාත්මක වීම. නමුත් මේ රූප කලාප වගේම නාම ධර්ම අපිට සිහි නුවණ පැවැත්වුවොත් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒවයි යථා ස්වභාවය. යථා භූතේ අපිට ඥාන දර්ශනේ වෙනවා. ඉතින් යථා භූතය ඥාන දර්ශනේ වෙලා නම්
මොකද වෙන්නේ? අර උපාදාන කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් මේක බදන්න ඕන කමක් නැහැ. මේක ඇලෙන්න, මේක එක්ක ගැටෙන්න, මුලා වෙන්න උපාදාන කියන්නේ ඒකනේ. උපාදාන කරගත්ත ස්වභාවයටයි උපදි කියන්නේ. ඒක පටිනිස්සග්ගෝ. ඒක ඉතින් අතහැරෙන්න. ඒකයි Nirodhe ස්වභාවය. ඒකනේ ඒ අවුල निराවුල් වෙනවා. Nirodha කියන වචනේට අපි ගත්තනේ निराවුල් වීම කියන තේරුම. निराවුල් වීම, නිමා වීම, අවසන් වීම, ගෙවී යාම කියන අර්ථ අපිට ගන්න පුළුවන්. ඉතින් දැන් අර ඒ අවුල නෑ. මොන මොන අවුලද? මේ බදන අවුල, මේ පොරකන අවුල, මේ මගේ කරගන්න මට ඕන හැටියට පවත්ව ගන්න දරණ අවුල එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේකේ සමුදේවය පේනවා. පටිච්ච සමුප්පන්න ස්වභාවය පේනවා. විපරිණාමය ප්‍රකටයි. අනාත්ම ස්වභාවය ප්‍රකටයි. අනිත්‍ය ස්වභාවය ප්‍රකටයි. ආ එතකොට බදන්න ඒ බදන ගතිය ගෙවිලා යනවා නැත්නම් නිමා වෙනවා. උපදි පටිනිස්සග්ග උපාදා. තවත් වචනයක් පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ, තණ්හක්ඛයෝ. ඒ තණ්හා කියන්නේ ඒ ස්වභාවයමයි. අපි කතා කරා රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන වශයෙන් මේ තණ්හාවේ මූලික ලක්ෂණ තුනක් තියෙනවා. ඉතින් ඒක තණ්හක්ඛයෝ. ඒක ක්ෂය වෙලා ගිහින්. එතකොට මේ Nirodha කියන වචනෙට මේ පටිනිස්සග්ග සමත කය කියන වචන යොදන් පරයය වශයෙන් සමාන වචනය. දැන් උපදි පටිනිස්සග්ගෝ, පටිනිස්සග්ගෝ කියන වචනේ එතන තියෙනවා. සංඛාර සමතෝ කියන වචනේ තියෙනවා එතන. සංඛාර සම්බන්ධයෙන් කියනවා. සමතෝ පටිනිස්සග්ගෝ. තණ්හා ගැන කියනකොට යෙදිලා තියෙන වචනේ කය, කය. කයෝ ක්ෂය වෙලා ගිහිලා තියෙනවා. එතකොට මේ Nirodha කියන වචනෙට සමාන වචන තමයි පටිනිස්සග්ග සමත කය කියන වචන. Nirodha කියන්නේ ගෙවි ගියා, නිමා වුණා, අවසන් වුණා, निराවුල් වුණා, කෙලවර වුණා කියන එක. ඒක වෙන්නේ අර අවබෝධයේ එක්ක. අවබෝධයේ එක්ක තමයි. යථාබෝධයත් එක්ක, යථාභූත ඥාන දර්ශනයත් එක්කම අර ගෙවී යාම ක්ෂය වීම සිද්ධ වෙනවා. ඉතින් ඔය ඒක නිසා අපි හුඟක් මේ යථාභූත ඥාන දර්ශනයට ලොකු බරක්, ලොකු ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. නිතරම සතිමත් වෙන්න ඕන, සිහිනුවණින් යුක්ත වෙන්න ඕන. අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේ ගැන සාවධාන වෙන්න ඕන. සතිමත් වෙන්න ඕන. විමසුම් නුවණ යෙදিলা තියෙන්න ඕන. එතකොට එහි යථා ස්වභාවය ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමත් එක්ක ඒ පිළිබඳව තිබුණ නම් කිසියම් ආකාරයේ උපාදානයක්, තණ්හාවක්, එහෙම නැත්නම් සංස්කරණය කිරීම, අවිද්‍යාත්මකව කරන සංස්කරණය, සංකාරයක් තිබ්බන ඒවා ක්ෂය වෙලා, ගෙවිලා, වැය වෙලා, නිරෝධ වෙලා, निराවුල් වෙලා යනවා. එතකොට මේ නිවන, නිරෝධ අපි අද අවධානය යොමු කරන්නේ නිරෝධ සත්‍ය පිළිබඳ. නිරෝධ නිවන කියලා කියන්නේ ওই වගේ निराවුල් වීමක්, නිමා වීමක්, කෙලවර වීමක්, අවසන් වීමක්, ගෙවී යාමක්, අත්හැරීමක්. එහෙම එකක්. අත්හැරීම කියුවා මේ අතින් අල්ලගෙන ඉන්න එකක් අත්හැරීමක් නෙමෙයි, මනසින් ගෝචර කරගෙන ඉන්න දෙයක්. ඒක නිසා ඒක විරාග කියන වචනනොත් නිරෝධ කියන වචන දෙකෙන්ම දෙකම යොදලා තියෙන විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේකේ තියෙන අර රාග කියන වචනේ ඇලීම කියන තේරුමක් තියෙනවා.
ඒ වගේම රංජනේ වීම කියන තේරුමක් තියෙනවා. වර්ණවත් කියන අදහස තියෙනවා. වර්ණ ගැන්වුණු කියන අදහස තියෙනවා. එතකොට ඒවයි මේ වර්ණවත් බව ගෙවි යෑමක්. නැත්තම් ඇලීම අවසන් වීම. නිමා වීම සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට මේ නිවන නැත්තම් නිරෝධ තුන්වෙනි ආර්ය සත්‍ය පැහැදිලි කිරීම බුදුරජාන් වහන්සේ කරන ආකාරය අපිට බොහොම වැදගත්. මොකද අපි ඒක දැනගෙන තියෙනවා. දැනගෙන තියෙන්නේ මොකද? ඒ తত্ত্বය තමා තුළ මම තුළ පවතිනවද කියලා මම යම් ප්‍රමාණයකට නිරීක්ෂණය වෙන්නවා. නිරීක්ෂණය කරගන්න. මේක දැන් නිරවුල්ද මා තුළ? නිරවුල්ද? නිමා වෙලාද? ගෙවි ගිහිල්ලාද? ක්ෂය වෙලාද? පටි නිස්සග්ග වෙලාද? සමත වෙලාද? ක්ෂය වෙලාද? විරංජනේ වෙලාද? නිරෝධ වෙලාද කියලා තමා විසින් තමාව මා විසින් මම පරීක්ෂා කරනවා. මේක මා තුළ ඇති වෙන දෙයක් නේ නිරෝධ කිය. ඉතින් ඔය විදිහට අපිට මේ බුද්ධ දේශනාව අපිට ගොඩක් උපකාරී වෙනවා මේ නිවන ගැන තේරුම් කර ගැනීම සඳහා. නිවනේ නිවීම නමින් දේශන මාලාවක් අපි අහලා තියෙනවා. උග දෙනෙක් අපේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසින් කරන ලද. උන්වහන්සේ මේ දේශනවලට තේමා පාඩේ හැටියට තියාගත්තේ මේ නිවන පිළිබඳව කරන ලද මේ ප්‍රකාශනයේ දේශනාව බුදුරජාණන් වහන්සේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා. නිබ්බානං නිවන වනාහි සන්තම් පනීතම් ශාන්ත ප්‍රනීත තත්ත්වය. කොහොමද ඇති වෙන්නේ? යදිදං කොහොමද කියලා කිව්ව? සබ්බ සංකාර සමතෝ. සියලු අකුසල සංස්කාර සමත වෙලා තියෙන. මේ සමත කියන එකේ අදහස බලහත්කාරයෙන් නවත්තලා නෙවෙයි. බලහත්කාරයෙන් නැවැත්වීම සමතයක් නෙවෙයි. සමතය කියලා කියන්නේ අවබෝධයට පත්වීම හරහා ඒක දැන් කෙරෙන්නේ නැති මට්ටමට එනවා. අවබෝධයට පත්වීමත් එක්ක. එතකොට අර අකුසල සංස්කාර සමත වුනේ. අකුසල වචී සංකාර, චිත්ත සංකාර, මනෝ සංකාර සමත වුනේ. මේ අවබෝධයට පත්වීමත් එක්ක. සබ්බ සංකාර සමතෝ. සියලු මනෝ අකුසල මනෝ සංකාර, අකුසල වචී සංකාර, අකුසල කාය සංකාර සමත වූ තත්ත්වය. එතකොට සාන්තයි ප්‍රණීතයි. එදෙන් අකුසල සිතුවිලි ඇති තියෙනකොට සාන්තද ප්‍රණීතද? අකුසල සාගත වචන භාවිතා වෙන අවස්ථාවක සාන්ත ප්‍රණීත බවක් තියෙනවා. අකුසල සහගත කායක හැසිරීම් ක්‍රියාත්මක වෙන වෙලාවක ශාන්ත ප්‍රනීත බවක් තියෙනවද? අපි ශාන්ත බවක් ප්‍රනීත බවක් අත්විඳිනවා නම් ඒ හැම වෙලාවකම මේ සංකාර නිරෝධ වුණු අවස්ථාව. ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංකාර සමතෝ. සබ්බ උපදි පටි නිස්සග්ගෝ. සියලු උපාදානය තණ්හා බන්ධන, දේශ බන්ධන, රාග බන්ධන, මෝහ බන්ධන. එවැනි තත්වයන් නිමා වෙච්ච අවස්ථාවක්, නිමා කරපු අවස්ථාවක්. සබ්බ උපදි පටි නිස්සග්ගෝ. අත්හැරී ගිය අවස්ථාවක්. ඒතං සන්තං ඒතං පනීතං ඒ ශාන්ත ප්‍රනීත තත්වය. ඒකයි. ඉතින් ඔය විදිහට තණ්හක්කය තෘෂ්ණාව ඇති තැන සාන්ත ප්‍රනීත බවක් නැහැ. උපාදානයේ දැඩිව ග්‍රහණය කරගත්ත තැනක කොහෙද සාන්ත ප්‍රනීත බවක් තියෙන්නේ? මොනවා හරි දෙයක් දැඩිව අල්ලගෙන බලන්න. එතන මේ ශාන්ත ප්‍රනීත බව තියෙනවද කියලා
කයින් වේවා මනසින් වේවා දැඩිව අල්ලගත්තොත් යමක් එතන තියනවාද ශාන්ත ප්‍රණීත බවක් එහෙම දෙයක් නැහැ ඒක නිසා උපදි පටි නිස්සග්ග කයින් හෝ මනසින් දැඩිව ග්‍රහණය කිරීමක් නැති තැන මේ සන්තම් පනීත නිබ්බාන මේකයි ස්වභාවය ඉතින් ඔය තත්වය අපි අවබෝධ කරගෙන හිටියම අපිට අප තුලින් මේක දැක ගන්න පුළුවන් අත්විඳින්න පුළුවන් අත්දකින්න පුළුවන් මේ ස්වභාවය කුමක්ද කියලා ඉතින් ඒකයි අවශ්‍ය වෙන්නේ ඉතින් අපි මේ නිරෝධ පිළිබඳවයි මේ අද සාකච්ඡාව නිරෝධ සත්‍ය පිළිබඳවයි මේ ශාන්ත ප්‍රණීත නිවන පිළිබඳව ඉතින් ඒක තමයි මේ ජීවිතේ පරමාර්ථය මේ ධර්ම මාර්ගයේ කෙලවර නිමාව පරම තත්වයේ හැටියට සැලකෙන්නේ ඒ ස්වභාවය ඉතින් මේක අත්විඳීම සඳහා අවශ්‍ය කරන නැත්නම් මේ නිරවුල් භාවය නිරෝධ කියන වචනයෙන් අපි අදහස් කරන මේ නිරවුල් භාවය නිමා වීම ගෙවී යාම අවසන් වීම සඳහා අවශ්‍ය කරන පසුබිම දැනට අපි සකස් කරගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම අවබෝධය එක පැත්තකින් අපි ඇති කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් මේ ගෙවී යාමට උපකාරී වෙන භාවිතයන් අපි හඳුනාගෙන තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒවට කමඨහන් කියලා. එවැනි භාවිතයන් උදෙක් දැන ගැනීමෙන්ම පමණක් මේක සිද්ධ වෙන්නේ මෙහි තියෙන යම්කිසි භාවිතයෙන් ලබා ගන්නා වූ පන්නරයක් ඒක නිකන් අපි උදාහරණයක් භෞතික උදාහරණයක් කිව්වොත් යකඩ පණ තියනවා කියලා කරන ක්‍රියාවලිය ඇතුලේ ලෝහ පණ ලෝහවල පන්නරේ නැත්තම් ශක්තිය මතු කරලා ගන්නකොට ඒ ලෝහයට ටිකක් වද දෙන ගතියක් තියෙනවා. ඒ ලෝහය රත් කිරීමක් කරනවා. ඒ වගේම යම්කිසි ක්‍රමානුකූලව ඒක නිවීමක් කරනවා. දැන් අපි ඔය කම්මලක ආයුධයක් පන තියෙනවා අපි දැකලා තියෙනවා. පළමුවෙන් ඒක රත් කරනවා. අත් කරලා ඊට පස්සේ අපි ඒ අවශ්‍ය විදිහට නමන තලන ඒ ටික කරලා ඉවර වෙලා ඒක කිසියම් ක්‍රමයකට නිවීම කරනවා දැන් පණ ඇවිල්ලා ඒ තවත් ටිකක් ඒක ගලක අතුල්ලලා පීරක අතුල්ලලා ගත්තම ඒ දැන් මේක කර්මන්නේයි නැත්තම් මේක මේකෙන් වැඩක් ගන්න පුළුවන් මේක තුල ශක්තියක් අන්තර්ගත වෙලා තියෙනවා ආයුධයක් නම් මේක කැපෙනවා ඒ ಗುಣ ටික මතු වෙලා හැබැයි අර නිකන් යකඩ කෑල්ල තියෙද්දි ඒකෙන් ඒ මොකක්වත් කරන්න බෑ මේක මොහකාරී ගැහුවොත් කඩලයන් ඒකේ මුවහතක් නැහැ කපා කෘත්‍යයක් නැහැ කරන්න බෑ කර්මාන්‍ය බවක් නැහැ එහෙනම් මේ එතන තියෙනවා ධර්ම මාර්ගයේදී අපි කිසියම් ආකාරයක හුදු ඥානයෙන් පමණක් මේ කාර්යය කෙරෙන්නේ නැහැ කිසියම් ආකාරයක පුහුණුවක් අවශ්‍යයි ඒ පුහුණුවට අදාළ දේවලුත් අපි දැන් තේරුම් අරන් තියෙන්නේ වටහාගෙන තියෙන්නේ අවබෝධ කරගෙන තියෙන්නේ ඉතින් අපි ඒවා පුහුණු වෙන්න ඕන එක පැත්තකින් අපි කතා කරලා තියෙන මුලදී විශේෂයෙන් මේ අබිනිෂ්ක්‍රමණය කියන කාරණේ නික්කම්මයි කියන කාරණේ අපි කතා කරලා තියෙනවා මේවා ටිකක් අර යකඩ තලනවා වගේ වැඩ යකඩ රත් කරනවා වගේ වැඩ පන්නරේ ගන්න නම් යකඩේ රත් කරන්න වෙනවා නැත්තම් නමන්න බෑ කැඩෙනවා රත් කරලා නැමුවොත් මේ අවශ්‍ය විදිහට නමා ගන්න පුළුවන් නිකන් නැමුවොත් කඩලයක්. ඉතින් යකඩ නමන්නේ රත් කරලා.
ඉතින් එහෙම තියෙනවා ටිකක් යකඩට ඒක හොඳ නෑ වගේ දැනෙන්න පුළුවන් අමාරුයි වගේ නමුත් අපිට සිද්ධ වෙනවා මේ කියන නිරෝධය පිණිස යන ගමනේදී මේ අබිනිෂ්ක්‍රමණය නික්කම්මය කරගන්න ඒක නැතුව අමාරුයි අබිනිෂ්ක්‍රමණය නික්කම්මේ ටිකක් යකඩ තලනවා යකඩ රත් කරනවා වගේ ටිකක් දුෂ්කර වැඩක් අමාරු වැඩක් මේ කාමයන්ගෙන් පංචකාම වලින් කාම ව්‍යාපෘති වලින් අපි කිව්වා මේ ඥාති පරිවට්ට භෝග පරිවට්ට වලින් අයින් වෙනවා කියන එක කිසියම් තාවකාලික පදනමකින් හෝ ඒවයින් දුරස්ත වීම ඉතින් දුෂ්කරයි ඉතින් අමාරු තැලෙනවා රත් වෙනවා මේක අයින් වෙන්න ගියා මොකද මේ පිරිසත් එක්ක බැඳිලා එකට එකතු වෙලා මිශ්‍ර වෙලා ගත කරන මේ ජීවිත මේ වයින් ටිකක් දුරස් වෙන්න උත්සාහ කරනකොට එක්තරා ප්‍රමාණයකට මේ රත් වෙන තැලෙන ගතියක් එනවා. හැබැයි අපි යෝගීන් මේක අවබෝධ කරන් ඉන්නවා. ඒ දුෂ්කරතාවය මතු වෙනවා කියලා. ඉතින් ඒක කරන්නේ නැතුව නම් මේ පණ ගැන්වීම කරන්න බෑ. මේක කරන්න බෑ. ඒක නිසා යකඩ තැලීම, යකඩ රත් කිරීම ටිකක් යකඩේ පැත්තෙන් හිතලා බැලුවොත් යකඩයට කරන අසාධාරණ වැඩක් විදිහට පේන්න පුළුවන්. ඒක රත් කරන එක, ඒක නමන එක, ඒක තලන එක වැරදි කියලා යකඩේ පැත්තෙන් බැලුවොත් නම් කියන්න පුළුවන්. එහෙත් මේ තලන්නේ, මේ නමන්නේ, මේ රත් කරන්නේ එයින් කළ යුතු කාර්ය කර ගැනීම සඳහා. එමනම් අපේ මේ ආර්ය ජීවිතේ නැත්තම් නිවන් මගට යොමු වෙච්ච ජීවිතේ ඒ ශාන්ත ප්‍රණීත தත්ත්වය ඇති කර ගන්න නම් මේ ලෞකික දේවල් නමන්න වෙනව, තලන්න වෙනව, රත් කරන්න වෙනව. එහෙම නැතුව මේක කරන්න බැරි වෙන. ඒකට තමයි අපි නික්කම්ම කියලා කියන්නේ. අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ. ඉතින් ඒ වයින් යම් ප්‍රමාණයකට 100ට 100ක් බැරි වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට අයින් වීම තමයි මේ නෙක්ඛම්ම අබිනික්කමන ආදී වචන වලින් කියන්නේ. ඉතින් ඒක එහෙම කරගත්තම ඒක අමාරු වැඩක් නමනවා රත් කරනවා තලනවා වගේ අමාරු වැඩක් වුණත් ඒක කරන්න වෙනවා අපිට. එහෙම කරගත්තම අපේ හිතගත කර්මාන්‍ය වෙනවා. මේ කෙලෙස් කපන්න පුළුවන් මට්ටමට තියුණු වෙනවා. මෝහහත එනවා. ඊළඟට ශක්තිය එනවා. ඒක කායික සහ මානසික ශක්තිය එනවා. විශේෂයෙන් මානසික ශක්තිය එනවා. ඒතෙන් ඉඳලා අපි මෝහහත් වෙලා තියෙන්නේ. ශක්තිමත් වෙලා තියෙන්නේ. පන්නරේ ලැබිලා තියෙන්නේ. පණ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක කරන්නේ ඒ විදිහට. ඉතින් විවේකයේ අත්විඳින්න අවශ්‍යයි. පතිසල්ලානේ අපි ඒකට කියනවා. ඝනයා කෙරෙන් කුලයා කෙරෙන් ඉවත් වෙලා ඉඳීම ටික වෙලාවකට හරි. එහෙම ඉඳගෙන සිහිනුවන දියුණු කර ගැනීම. එතන ඉඳලා අපි ඒ වඩාගත්තු කුසලතා යොදා ගන්න. ඒ අපි කුසලතා ඇති කරගන්නේ මේ වැඩේ කරගන්න. සතිය කියන එක අපි හුඟක් ප්‍රමුඛතා ප්‍රමුඛ කුසලයේ හැටියට මේ ධර්ම මාර්ගයේදී අරන් තියෙන නිවන් මාගයේදී සිහිනුවන් ප්‍රසිහිනුවන කියන දේ අපි උපද්ද ගන්න. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වර්ධනය කරගන්නේ මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඒවා බල ධර්ම හැටියට ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ කියන්නේ ආයුධයේ අච්චර රත් කරලා නමලා තලලා මුවහත තියාගන්නේ කපන්නමයි. වෙන දෙයකට නෙමෙයි. හයිය නිකම්මත්
නෙමෙයි අර පණ තියන්නේ ආයුධයට අපිට සිද්ධ වෙනු හයිය දේවල් කපන්න බරපතල දේවල් කපන්න සිද්ධ වෙයි මුරුදු දෙයක් කපන්න නම් මේ ආයුධේ ඒ තරම් පණ අවශ්‍ය නැහැ පිහිය හැබැයි ශක්තිමත් දෙයක් කපනකොට ආයුධේ කැඩෙන්න ඉඩ තියෙනවා පිහිය කැඩෙන්න ඉඩ තියෙනවා इति एक निशा तमें आवदे पनतिया इतिंग अपी आवदे पनतिया नो वागे वेडाक तमें अप विचिंग में एतिकर गन्नावु में कुसलता पद्धति अप विचिंग एतिकर गन्ता एतिकर गन्नावु में कुसा प्रमुख वेनो साथिये विमसुम्नुवन वीर्ये ඒ වගේ කුසලතා ප්‍රමුඛ වෙනවා. ඉතින් ඒවා ප්‍රමුඛ කුසලතා හැටියට ගත්තාම ওই දෙකට ඉන්ද්‍රිය ධර්ම හැටියට ගත්තොත් සද්ධා වීරිය සති සමාධි පඤ්ඤා මේ ටික තමයි ප්‍රමුඛ කුසලතා. ඉතින් මේ ටික ඇති කරගත්තොත් නිරෝධයට යෑම අපහසු වෙන්නේ නැහැ. ඉතින් ඒවා බල ධර්ම හැටියට යෙදෙන්න ඕන. ඔය බල බල මට්ටමේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි ගත්තොත් කරුණු වශයෙන් දෙවර්ගයක් නෙවෙයි. කරුණු පහමයි තියෙන්නේ. ඒවා මේ තිබුණට මදි. ඒවා අපි යෙදෙන්න ඕන. ඒ වෙලාවේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මේවා ගෝචර වෙද්දි. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම එහෙම නැත්නම් නාම රූප තවත් විදියකට කිව්වොත් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලයෝ ස්ථාන වැඩ රාජකාරී වගකීම් යුතුකම් කාලගුණ දේශගුණ ඔය ඉතින් එක එක වචන නොඑක් වචන හැබැයි ඔය සියලු වචන වලින් කියවෙන දේ තුල පවතින්නේ නාම සහ රූප දැන් අපි ඒව දාන්න හැබැයි එතෙන්දී අපි මෝහය වැඩ කරන්න බෑ මේ පඤ්ඤාව බල ධර්මයක් හැටියට වැඩ කරන්න වෙනවා මෙතන ක්‍රියාත්මක වෙන්නේ මා ළඟ පුද්ගලයෙක් හිටියට ස්වාමියා හිටියට භාර්යාව හිටියට දරුවෝ හිටියට ගුරුවරයා හිටියට ශිෂ්‍යයා හිටියට අම්මා තාත්තා හිටියට යාළුවා මිත්‍රයා හිටියට එවුව සම්මුතික සත්‍ය ඒවා බොරු නෙමෙයි සම්මුති සත්‍ය සම්මුති සත්‍ය එහෙත් පරම සත්‍යයෙන් බලන්න ඕන. එතන ප්‍රඥා ඇහැ කියලා කියන්නේ අර මේ සම්මුති සත් සම්මුතික විදිහට බලන බැල්ම නෙවෙයි. පරම තත්වයෙන් ඒක දිහා බලන්න පුළුවන් වෙන්න ඕන. මේ පවතින්නේ නාම රූප. නේ? මේ මගේ ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ අම්මා තාත්තා යාළුවා මිත්‍රයා අසල්වාසිය කියලා ගත්තට එහෙම නාමකරණය කරගත්තට හැබැයි අපේ අපි අපි ළඟ තියෙන්න ඕන මේ නාම රූප ටිකක් මෙතන වැඩ කරන්නේ. එතන රූප ධර්ම ටික බහිද්දා. මේක අජ්ජත්තේනොත් දකිනවා. ඉතින් එයාගේ රූප ධර්ම ටිකයි මගේ රූප ධර්ම ටිකයි කිසි වෙනසක් නැහැ. නාම ධර්ම ඒත් එහෙමයි. ඉතින් එතනත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මෙතනත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වෙනස්කම් ඇති මොනවාද වෙනස්කම් ඉතින් නාම ධර්ම පැත්තේ තමයි ලොකු වෙනසකට තියෙන්නේ ඉතින් කෙලෙසිලා ඇති ඒ නාම ධර්ම තණ්හාව ඇති අවිද්‍යාව ඇති රාගය ඇති ද්වේෂය ඇති මානය ඇති ඉතින් එහෙම තියෙන්න පුළුවන් එතන නාම ධර්මවල අකුසල පැත්තට හැරිලා ඇති ඒ නාම ධර්ම සංඥා චේතනා මනසිකාර තුනනේ අකුසල පැත්තට හැරෙනවා කියලා අපි කතා කරා අනිත් නාම ධර්ම සුද්ධ ධර්මනේ ඉතින් හැරිලා ඇති අපි අපතුලිනුත් ඒක දැකලා තියෙනවනේ අනිත් එක්කෙනාගෙත් එහෙම හැරිලා ඇති එහෙනම් ඒවා අකුසල පැත්තට හැරිලා නම් අකුසල විදියට ක්‍රියාත්මක වෙනවා එහෙමයි ස්වභාවය ඉතින් අපිට මේවා මේ පුද්ගලයෝ කියන අදහසේ මතුපිටින් තියාගෙන
ගැඹුරු තලයේ ගිහිල්ලා නාම රූප හැටියට දකින්න පුළුවන් වෙනවා. නාම රූප හැටියට දැකලත් මදි. නාම රූප පරිච්ඡේද ඥානේ විතරක් එහෙනම් ප්‍රමාණවත් වෙයිනේ මේ වැඩේට? නෑ මදි. ඊට වැඩිය එහා තවත් මේකේ යථා ස්වභාවය දකින්න. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා ඊ අපේ සාකච්ඡාවේදී මතු කරගත්තු. ඒ නාම රූප ධර්මත් නිත්‍ය නෑ. මට මේ ආදරය කරන මිනිස්සයාගේ ආදරය කියන්නේ කරුණාව කියන්නේ නාම ධර්මයක් නේ. දැන් අපි හිතාගත්තොත් ඒ ආදරේ ඒ කරුණාව නිත්‍යයි ආත්මයි කියලා. ඉතින් එතන අවුලක් නේ, ගැටලුවක් නේ, වැරදි වැටහීමක් නේ. එහෙම නැත්තම් අනිත් මිනිස්සයාගේ තියෙන රෞද්‍ර ගතිය, රළු ගතිය නිත්‍යයි කියලා හිතාගන්න. එහෙම නිත්‍ය නෑ, අනිත්‍යයි. ඒ අනාත්මයි. ආදරේ කරුණාව වගේම එයාගේ රළමුදු ගතිය වුණත් අපිට ඕන හැටියට අපි කැමති විදිහට පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මේ නාම රූප ධර්ම වශයෙන් දැනගන්නත් ඕන. නාම රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රකට කරගන්නත් ඕන. ඉතින් ප්‍රකට කරගත්තම අපිට මේ නාම රූප ධර්ම ගැටලුවකුත් නැහැ. නාම රූප පුඤ්ජ මේ මානුෂ්‍ය කියලා කියන්නේ නාම රූප වල එකතුවක්, එකට ක්‍රියාකාරී වීමක්. ඒකයි. ඉතින් නාම රූප පුඤ්ජ පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. එහෙම නැත්නම් අපි වෙනත් වචනයක් ඒවට කියමු කන්ද කියලා. කන්ද, කන්ද, පඤ්චස්කන්ද. ඉතින් පඤ්චස්කන්ද පිළිබඳ ගැටලුවක් නැහැ. අපිට පඤ්චස්කන්ද තේරෙනවා දැන්. කොහොමද තෝරගත්තේ? අජ්ජත්තං වා ඇතුලෙන් ගිහිල්ලා මේක තෝරගත්තේ, පිටින් ගිහිල්ලා නෙමෙයි. ඇතුලෙන් ගිහිල්ලා අජ්ජත්තං වා කායේ, අජ්ජත්තං වා චitte, අජ්ජත්තං වා වේදනාසු, අජ්ජත්තං වා ධම්මේසු. ඇතුළතට සිහිනුවන යොදලා බලපුවාම අපි මේක ප්‍රත්‍යක්ෂ කරගත්ත යථා භූතං ඥාන දස්සන සුවිසුද්ධ. මේකේ හැටි මෙහෙමයි. එහෙනම් බහිද්දාවත් අපිට දැන් තේරෙයි. අජ්ජත් බහිද්දාව දෙකම එකට වැටෙන. එහෙනම් අපිට මේ නාම රූප ධර්ම නැත්තම් ওই සත්වය පුද්ගලයෝ කියලා ලෝකේ කියන විදිහටත් අපි කියමුකෝ. බුදුහාමුදුරුවෝ අපිට ඒකට ඉඩ දීලා තියෙනවානේ, සම්මුති සත්‍යයක් දේශනා කරලා තියෙන්නේ. ඒකනේ. එහෙම කියමු. ඒ කොයිකෙත් යථා ස්වභාවය අපිට ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඕකේ ඇලින්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අනිශ්චිත වෙන්න පුළුවන්. අනුපාදාන වෙන්න පුළුවන්. අසංකත වෙන්න පුළුවන්. නේ? සමත වෙන්න පුළුවන්. ඒකයි නිරෝධ. ඒකයි ශාන්ත භව. ඒතං සන්තං, ඒතං පනීත. හොඳයි, මං හිතන්නේ නිරෝධ සත්‍ය පිළිබඳව අපි සාකච්ඡා වශයෙන් ඔහොමයි. හැබැයි නිරෝධය කියන්නේ අත්විඳින දෙයක්, අත් දකින දෙයක්. ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රත්‍යක්ෂ තත්ත්වයක් නිරෝධය. ඉතින් ඒක තමා තුළ මේ ගෙවී යාම දකින්න ඕන. සංස්කාරවල ගෙවී යාම, උපාදානයේ ගෙවී යාම, මේවා තමයි. ඉතින් නිරෝධ, නිරවුල් වීම, නිමා වීම, අවසන් වීම, ගෙවී යාම සිද්ධ වෙනවා. අපිට තියෙන ඊට අවශ්‍ය කුසලතා ටික වර්ධනය කර ගැනීම පමණයි. හොඳයි, මම සාකච්ඡාව උපමනකින් නතර කරලා එනදා වගේම අපේ ධම්ම මණ්ඩපේ ඉන්න අපේ පූජනීය ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම අනිකුත් අපේ කල්යාණ මිත්‍ර පිරිසටත් මම මෙතෙන් සිට අවස්ථාව සලසන්න කැමැති. මේ පිළිබඳව නොඑක් විදිහට අදහස් ඇති සාකච්ඡා මය දේවල් ඇති. ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා.
කතා කරන්න ඇහෙනවා වහන්සේ අපට අද කියා දුන්නේ මේ අර්ථය වැඩි අනුකර නිරෝධයට පත් එතකොට ඔබවහන්සේ හොඳ උදාහරණයක් අපට පෙන්නනවා මේ ආයුධය මන්නරය කරගන්න විදිය ඊට පස්සේ ආයුධය පාවිච්චි කරන්න ඕන අවස්ථාවලදී පාවිච්චි කර යුතු ආකාරය ඒව අපිට හොඳට වැටහෙනවා මේ කාරණා කාරණා වැටහෙන අතරතුර මට එනවා මේ නිකන් හේතුක ඵලයක් මත වෙලා මේ අපි වැඩ කරලා අවසන් කරන්න ගොඩාක් කුරට උත්සාහ කරනවා මුල් කාලේ හැබැයි දැන් අපි මේ වැඩ උත්සාහ කරන්නේ නැහැ මේ මොහොතේ අවශ්‍ය කාරණය සුදුසු පරිදි මනසින් හොඳින් හිතලා ඒ ප්‍රතිඵලය ගැන නැවත නැවතත් හිතලා අපි වැඩ කටයුතු කරනවා මේ தത്വයට එනකොට මේ தത്വයට මේ ඇවිල්ලා අපි තියෙන්නේ මේ අපි අපිපත් වෙලා තියෙන ගමනේ යම් දියුණු தത്വයකට එමත් නේද එහෙම නැත්නම් ඒ වැඩවලත් එහෙම කෙරෙනකේ යම් ඒ කියන්නේ අපිට දැක්මක් බලා ගැනීමක් අපේ හිතදී හිත බලා ගැනීමට හැකියාවක් තියනවාද ඒ අපි වැඩ කිරීම හොඳට හිතලා මතලා කල්පනා කරලා නැවත නැවතත් අර වහන්සේ කිව්වා වගේ මේ හැම දෙයක් දිහාම සතර මහා භූත හැටියට දැකලා ඒව අනිත්‍යයි කියලා හැටියට හැමදිස්සෙම හැම වැඩකදීම මෙනෙහි විලා අපි මේ වැඩ කටයුතු කිරීම අපිට අවබෝධ වෙච්ච මට්ටමේ යම් ප්‍රවණතාවයක් දැක ගැනීමක් නේද කියලා ඒ වහන්සේකින් දැනගන්න කැමතියි. ඔව් අපි වැඩ කටයුතු වල යෙදෙනකොට වැඩ කියන්නේ අපේ සියලු සිතුම් පැතුම් ඒ වගේම වචන භාවිතයන් කය මෙහෙවලා කරන වැඩ කොයි දේ ගත්තත් අපි මේ ආර්ය මාර්ගයට අවතීර්ණ වුණාම වේගය නම් අඩු වෙයි කොහොමද? ඒ කියන්නේ අපි වෙනදා තරම් වේගවත් වෙන්නේ නැහැ. වේගවත් වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මේ වේගය හුඟක් තියෙන්නේ කාමය තුළ. මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ වේගයට සමහරු හරියට මේ උනන්දුයි සහ ප්‍රශංසනීයයි මේ ඒවට හරියට ලකුණු දෙනවා ওই වේගයට. ඒව තියෙන්නේ ලෞකික පැත්තේ සහ කාමයේ පැත්තේ තමයි ඔය කියන වේගය තියෙන්නේ. මේ අධ්‍යාත්මික පැත්තේට යනකොට ඒ වේගය අඩු වෙනවා. එතකොට මේ අපි කරන වැඩ කටයුතු අපි සිහිනුවණින් කල්පනාකාරීව අවශ්‍යද අනවශ්‍යද මේක ලෞකික පැත්තට අදාළ දෙයක්ද අධ්‍යාත්මික දියුණුවට අදාළ දෙයක්ද කියලා මනමින් තෝරා බේරාගෙන වටහාගෙන අවබෝධ කරගෙන එය නිසි ආකාරයෙන් සිහිනුවණ පිහිටුවාගෙන කරන එක තමයි අපේ වගකීම. ඉතින් සිහිනුවණින් තොරව මේක වේගයෙන් කරලා මේ නිසි වේලාවට අවසන් කරලා කරනවායි කියන දේවල් මේ අධ්‍යාත්මික ගමනේදී ඒ තරම් වැදගත් කොට සලකන්නේ නැහැ. අධ්‍යාත්මික ගමනේදී වැඩක් හරියට කරනවා කියලා කියන්නේ තමන්ට අහිත පිනිස නොපවතින ආකාරයෙන් අනිකාට අහිත පිනිස නොපවතින ආකාරයෙන් සහ තමන් අනුන් ඇතුළු සමස්ත ජීව අජීව පද්ධතියේතම අහිත පිනිස නොපවතින ආකාරයෙන් කරන කාර්යය. ඒක කායික වැඩ කාය මෙහෙවල කරන වැඩක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක වචන මෙහෙවල කරන කාර්යයක් වෙන්නත් පුළුවන්. නැත්නම් සිතිවිලි මෙහෙවීමක් වෙන්නත් පුළුවන්. ඒ කුමන මෙහෙවීමක් වුවද අපි කාර්යයක් හැටියට සලකනවා. හැබැයි එය අධ්‍යාත්මික වෙන්නේ ඒ වැඩේ ආධ්‍යාත්මික වෙන්නේ නැත්නම් ආර්ය මාර්ගයේ වැඩක් බවට පත් වෙන්නේ ඒක කොහොම හරි කිරීම නෙවෙයි. කොහොම හරි අවසන් කිරීම නෙවෙයි. හරියටම නියමිතම වේලාවටම අවසන් කරා කියන එක නෙවෙයි. අපි ඒවට දැන් අපි ලකුණු දෙන්න පුරුදු වෙලා තියෙනවා. ලෞකික පැත්තේ කොහොම හරි කරන එක හරියට වේලාවට කරන එක කියනවා. නමුත් අධ්‍යාත්මික පැත්තේදී කොහොම හරි කරන එක යම්කිසි වැඩක්
එහෙම ඒක 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 හරි වැඩක් නැත්තම් අධ්‍යාත්මික වැඩක් නිවන් මගට ආධාර වෙන දෙයක් හැටියට සලකන්නේ නැහැ. හරියට වෙලාවට කරනවා කියන එකට ලෞකික පැත්තේදී ලොකුවට ලැබෙන්න පුළුවන් මේ ලොකු ලකුණක් ලොකු ඇගෙීමක්. හැබැයි හරි වෙලාවට කරා කියන එක ඇතුලේ මේ වැඩේ අර කියන මිම්මෙන් මැනිලා බලනකොට ඒක හරි වැඩක් නොවේ නම් හරියට නියමිත වෙලාවට කරලා තියෙන්න පුළුවන්. හරි නියමිත වෙලාවට වැරදි වැඩෙත් කෙරලා තියෙන්න පුළුවන්. ඒක නිසා මේ ගමනේදී අපි ඔය හරියට නියමිත වෙලාවට ඔන් ටයිම් වැඩ කරනවා හෝ ඒ නියමිත කාල පරාසය තුල වැඩේ ඉවර කළා හෝ ආදී වශයෙන් ඒ ඒ කියන දේ නැත්තම් ඒ ඒ ඒ දේ ගැන බරපතල විදියට සලකන්න අවශ්‍ය නැහැ. බරපතල විදියට සලකන්න අවශ්‍ය නැහැ. මොකද මේ අපි ඒක සිහිනුවණින් විමසුම් නුවණ යොදලා සතිය පවත්වලා ඒ වැඩේ කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඒකයි කළ යුතු කාර්යය. ඉතින් මං හිතනවා මේ යම් ප්‍රමාදයක් නැත්තම් යම් ආකාරයක ඒ වගේ මේ ස්වභාවයක් පවතින්න පුළුවන්. මේ ඒක ගැටලුවක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් හැටියට සලකන්නේ. මම දැන් මේ කාරණේ පැහැදිලිද කියලා. මට කාරණේ පැහැදිලි. මම කැමති උදාහරණ දෙකක ඉදිරිපත් කරන්න. මම මේ වැඩක් ආරම්භ කරන්න ගිය අවස්ථාවකදී ඒ වැඩේ පිළිබඳව මට පුළුල් අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඒක විමර්ශනයේ යෙදුණා. ඒකට අවශ්‍ය පශ්චාත් පසුබිම ගොඩ නගා ගන්න. ඔව් වැඩක් ආරම්භ කිරීමේදී වැඩක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී ඒකේ පස්චාත් පසුබිම හදාගන්න එකයි අපි අලුතින් ආරම්භ කරන වැඩ කටයුත්තකදී. එතකොට මම දැන් මට වඩා ඒ පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයෙක් මම භාවිතා කරනවා. සමහර විට එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. භාවිතා කරද්දී අපිට එක පුද්ගලයකට වඩා තව පුද්ගලයෙකුගේ එකක් සමහර කෙනෙක් ඒක වෘත්තියේ දැනුම එහෙම නැත්නම් අපි කතා කරන පොතේ පතේ දැනුම වෘත්තියේ දැනුමටත් වඩා ඒකට කියන්නේ අපිට දැනෙන්නේ මේ නිකන් පොතේ පතේ දැනුම සහ අපි දැන් මේ කතා කරන අපිට මේ නිවන සොයාගෙන යන්නේ දෙවිදියාදී වෙන අත්දැකීම කියන ඒ කියන්නේ අත්දැකීම කියන කොටස් දෙකක් තියෙන ඕනම දෙකක. ඉතින් ඒක අපි පුද්ගලයන් දෙදෙනෙකු ළඟ තිබුණොත් ඒ දෙකම සම්මිශ්‍රණය කරලා ඉවරලා වැඩකට විතක් කරන්න ගියා. ඒ අවස්ථාවේදී සමහර වෙලාවට මගේ තිබිලා තියෙන ওই කලබලෙ මට ඒක දකින්න පුළුවන් වුණා. මම ඉස්සෙල්ලායි දෙන්නගෙම සුළු වශයෙන් තොරතුරු අරගෙන මට අවශ්‍ය වෙලා තිබුණ මේ වැඩි හරි ඉක්මනට පටන් ගන්න. හැබැයි මම ඒ ඉක්මනට පටන් ගන්න යද්දී ආපහු මේක දැන් අපි වෙනදට වඩා හොඳ 100 මේ වැඩ කටයුතු යෙදිලා ගොනුගත කරගෙන සමහර වෙලාවට සටහන් කරගෙන මේ වගේ පුළුල් අධ්‍යයනයක යෙදිලා වැඩ කටයුතු කරද්දී අපිට ඒක තේරුණා මම මේකට සූදානම් වෙලා මදි. ඒක නිසා නැවත අධ්‍යයනයක යෙදිලා ඒ අවශ්‍ය පුද්ගලයාව පුද්ගලයෝ ලං කරගෙන ඔවුන් අත්දැකීම තියෙන කෙනාව ලං කරගෙන එයත් එක්ක එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරවුතින් මීට වඩා ප්‍රතිඵලදායකයි කියලා මටම මේ කාරණේ ගැන වැටහෙනවා. ඒ වගේම මේ කාරණේ ඇතුලේ තවත් හටගත්ත තවත් මේ අතිරේක කාරණයක් තමයි මේ කාරණේට සඳහන් වෙච්ච පුද්ගලයාගේ භාර්යාව ටිකක් මට දැනෙන විදිහට තාම ධර්මයේ පැත්තෙම දියුණු නැති කෙනෙක්. එතකොට මම මට අර ඒ වෙලාවේ හටගත් අර මේ 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 පොඩි තරහ කියන එක ගැන පොඩි ආපහු මේ සිහි කැඳවීමක් කරගන්න අවශ්‍ය. ඒක කොහොමද ඒ වෙලාවට අපි සමතය කරගන්නේ කියලා. ඔහු කියනවා මම තනි පුද්ගලෙක් නිසා මේ පවුලක් රකින්න නෑනේ. ඉතින් වැඩක් නෑනේ. ඔය අපේ ගෙදර හරි ඇවිල්ලා ඉඳගෙන මේ වැඩේ කරමු. ඉතින් ඔය මේ මොනවාද කොරෝනා තත්ත්වයේදී ඇති වෙන ඇඳිරි නීතියට හිර වුණත් මොකද කියලා. මම ඉතින් ඒ වගේ අවස්ථාවෙදී මට මගේ පෞද්ගලික ජීවිතේ ඊට වඩා වැඩගත් වැඩවලට මම කාලය දැන් යොමු කරලා තියෙන නිසා පොඩි පොඩි අර සියුම් තරහක් එනවා. ඉතින් ඒත් මම මේක නැවතත් ඇයට සීගඳවන්න ඕ ඇයගේ සුවන් කුරුසියට සීගඳවන්න ගිහිල්ලා යන්නේ නැතුව මම සමතේකට පත් කරගත්තා. ඒ අයගේ
ඒ ලෞකික ජීවිත ගත කරන පුද්ගලයන් ඇතුලේ ඔය සතර මහා භූත වලට යට වෙච්ච අයගේ ඒක තමයි ස්වභාවය. ඉතින් මං ඒකට ආපහු පැටලෙන්නවට වඩා මගේ තියෙන මේ මට්ටමත් එක්ක මගේ වැඩ කටයුත්ත ඒ අයත් එක්කම බොහොම සීයෙන් කරගෙන යනවා කියලා මම තැනකට ආවා. ඒක පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් දැනගන්න කැමතියි. මට අදහසක් කියන්න දෙයක් නැහැ. තමන් ප්‍රශ්නේ උත්තරේ හොයාගෙනනේ. ඔව් ඉතින් මට අදහසක් කියන්න දෙයක් නැහැ. තමන් සතියමත් වුණා නම් අනිත් එක්කෙනා හදන්න යනවා නෙවෙයි මේ ධර්ම මාර්ගයේදී. අනිත් එක්කෙනාගේ ස්වභාවය තේරුම් ගැනීමයි අවශ්‍ය. එයා හදන්න ගියොත් අපේ ගමන වෙනස් වෙනවා. අම්මා තාත්තවත් මේකෙදී හදන්න යන්නේ නැහැ මතක තියාගන්න. ඒ තේරුම් අරගෙන ඈතින් ඉඳන් උපදේශයක් දෙන්න පුළුවන්. අනිත් අය හදන්න ගියොත් කෙලින් කර නෑ. තමන් මේ තලන්නේ මේ රත් කරන්නේ මේ නවන්නේ අනුන් නෙමෙයි. මේ තලන්නේ මේ රත් කරන්නේ නවන්නේ තමන්. එතකොට තමන් ශක්තිමත් වෙනවා, තමන් තියුණු වෙනවා. ඒක නිසා අනිත් අය තලන්න නමන්න රත් කරන්න අනිත් අය උපදාන්න අනිත් අය මේ මුවහත් කරන්න ගියොත් මේ ගමන යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මට ඔතන උත්තරයක් කියන්න තරම් දෙයක් නැහැ. තමන් දැක්කනම් තමන් චුට්ටක් හරි කලබල වුණා, තමන්ට යම් කිසි ආකාරයක සියුම් හරි තරහක් ආවා, ඔය මොනවා හරි දැක්කනම් හොඳයි. එතකොට තමන් අධ්‍යාත්මිකව තමන් යෝගියෙක්, තමන් සෝතාපන්න කෙනෙක්, තමන් ධර්ම මාර්ගය යන කෙනෙක් කියලා තමන්ට පේනවා. මේක දැන් අර්බුදේ දකිනවා. ඇතුලේ සංස්කාරය දකිනවනේ. මේ සංස්කාරණේ මේ වෙන්නේ චිත්ත සංස්කාරයේ. එතනින් අතර වුණාද වචී සංස්කාර වලටත් ගියත් මේ වචී සංස්කාර වලට ගියේ සමහර වෙලාවදී මම උත්සාහයක දැරුවා. ඒ කියන්නේ ඒ වචී සංස්කාර වලින් අනිත් ඒ කියන්නේ ස්වාමි පුරුෂයත් එක්ක කතා කරන අතරතුර භාර්යාවට දැනෙන වචන කරන්න කරා හැබැයි ඒකත් ඔහොම දැනගෙන කරේ. ඒක මට පස්සේ තේරුණා. ඉතින් එහෙම කරන්න අවශ්‍යම තාවයක් වුණාම ඒක පොඩි ඊට පස්සේ අය ඊට පස්සේ දක්ව ප්‍රතිචාරවල පොඩි මේ වැඩේට ආවනත භාවයක් තිබුණා. ඒ දැනෙන දැනන්න ගියේ තරහින්ද? එහෙමත්ම නෑ. මට හිතුණා මේක දැන් මම යම් 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 ඒ කියන්නේ යම් ඒ අය මං ගැන හිතුවේ පරණ මට්ටමෙන්මයි. ඒ කියන්නේ ඒකට කරන්න දෙයක් නෑ. එතන වැරදි කාරණයක්. එතන වැරදි පරණ මට්ටම අලුත් මට්ටම ඒගොල්ලෝ දන්නේ කොහොමද? ඒගොල්ලන්ට ඒක අදාළ නෑ. ඒගොල්ලන්ට ඒක අදාළ නෑ. ඔබ යෝගියෙක්, ඔබ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියන එක අනිත් එක්කෙනාට කිසිසේත්ම අදාළ නෑ. අපි මේක අදාළ වෙන්න ඕනෑ කියලා හිතුවොත් ලොකු පාර වරද්දා ගැනීම. මම දැන් ධර්ම මාර්ගයේ යන කෙනෙක්, මං ගැන තේරුම් ගන්න ඕන අනිත් අය, මට මීට වැඩිය වෙනස් විදියට ප්‍රතිචාර දක්වන්න ඕන, මේ විදියට මට සලකන්න ඕන කියලා හිතුවොත් එහෙම ධර්ම මාර්ගයේ යන අයගේ ලොකු පාර වරද්දා ගැනීමක් වෙනවා. ඒගොල්ලෝ අපි ධර්ම මාර්ගයේ ගියත් නොගියත් ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ එහෙමමයි. අන්න ඒක බාර ගන්න සූදානම්. ඒක බාර ගන්න තරම් තැලිලා නැමිලා රත් වෙලා තියුණු වෙලා ශක්තිමත් වෙලා තියෙනවා. ඒක තමයි අපේ අධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. අපි ධර්ම මාර්ගය අනේක කාටවත් ඇති වැඩි මොකද්ද? ඒගොල්ලන්ට අදාළ නැහැ ඒක. ඔයාගේ බණ, ඔයාගේ භාවනා ඔයා තියාගන්න කියයි. අපිට අදාළ නැහැ කියයි. එහෙම තමයි සමාජයේ ප්‍රතිචාර දක්වන්නේ. ඒකට මුහුණ දෙන්න යෝගියා ශක්තිමත් වෙන්න ඕන. ඒක නිසා කිසිම වෙලාවක මගේ தত্ত্বය, මගේ ස්වභාවය, මං ඉන්න தত্ত্বය අනිකා දැනගත යුතුයි. දැනගෙන මගේ தত্ত্বයට ගැළපෙන විදිහට අනිත් එක්කෙනා ප්‍රතිචාර දක්විය යුතුයි කියලා හිතුවොත් අපි ලොකු වරද්දා ගැනීමක් තියෙනවා එතන. ඒක නිසා ඒක නම් මම නිවැරදි කරන්න ඕනමයි. ඒ කාර්යෙම පැහැදිලිව තේරුණා. ඒ කියන්නේ පසුව මට මෙතන වැරදුනා කියන එක ඒක මට පැහැදිලිව තේරුණා. මම ඒකයි නැවතත් මේක සුද්ධ කරගැනීම සඳහා ඔබ වහන්සේත් එක්ක මේ කතා කරා. හොඳයි, මේ අවසරය ඒක කාර්යෙ පැහැදිලිව තේරුණා. ඒක තමයි අනිත් පැයට අපි කතා කරමු. අවසරයි. ඔව්.
සමින් වහන්ස මේ රාග බන්ධනය, දේශ බන්ධනය, මෝහ බන්ධනයෙන් සිඳී ගිය අවස්ථාවේදී නිරෝධය අත්විඳින මොහොතේ ඉන්ද්‍රියන්ගේ බද්ධය නොවි ක්ෂණික මරණයක් සිදු වෙනවා නොවේද? එය අත්දැකීමක් වන්නේ නැහැ. රාගබන්ධන දේශබන්ධන මෝහබන්ධන සිඳී ගිය අවස්ථාව අපි සලකන්නේ නිරෝධ අවස්ථාවක් හැටියට. එතකොට ඒක ක්ෂණික මරණය කියන්නේ මේ ස්කන්ධ බිඳී යෑමේ මරණය නෙමෙයි. එතන පුද්ගලයා මැරිලා නැහනේ, පංචස්කන්ධ පවතිනවා. නමුත් එතන තියෙනවා ක්ලේශ ධර්මවල නිමාවීමක්. ඒක නිසා කෙලෙස් මැරි ගියා කියලා ඕනනම් අපිට එතෙන්දි කියන්න පුළුවන්. ඒ බන්ධන සිඳී යෑමක් හැටියට අපිට ඒක කියන්න පුළුවන්. නමුත් පුද්ගලයාගේ පැවැත්ම එහෙමම තියෙනවා. පංචස්කන්ධවල පැවැත්ම එහෙමම තියෙනවා. එහෙමයි. ඔව්. ඒ ප්‍රශ්නෙටම ආදාළව පොඩි ප්‍රශ්නයක් මටත් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ, අර සමුච්ඡේද මරණය කියන්නේ මේ කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේගේ අවසාන අවස්ථාව නේද ස්වාමීන් වහන්සේ? පිරිනිවන් පානකොට. ඒ පිරිනිවන් පාන අවස්ථාව නේද? ඔව්. එතකොට ඒ වෙනකොට අර බන්ධන සිඳී ගිහිල්ලා, එතකොට කෙලෙස් ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙලා ස්කන්ධ ශේෂව තියෙනවනේ. ස්කන්ධ ශේෂව තියෙන නිසානේ අර සෝපදි කිව්වේ උපදිය තියෙනවා කිව්ව. උපදි කිව්වේ එතන පංචස්කන්ධයේ. අර පිරිසිදු පංචස්කන්ධේ තියෙනවා. ඒකත් නිමා වෙන වෙලාවනේ අර මරණය, සම්මුති මරණය. එතකොට සියල්ල නිමා වෙනවා. ඒ කියන්නේ ඔබ තුමී පාවිච්චි කර වචනය සමුච්ඡේද. ඔව්, සම්පූර්ණයෙන්ම නිමාවීමක්. එතන එතකොට කෙලෙස් නිමාවීමයි පංචස්කන්ධ නිමාවීමයි කියන දෙකම අවසන් වීමක්. නැවත නූපදින ආකාරයෙන්ම අහෝසි කරනවානේ ඉතින්. නැවත උපදින්න හේතු වෙන කොටස කල්ැතුවම නිමා වෙලා නේ තියෙන්නේ. අර රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන අවසන් වීම තුළ නැවත උපදින්න හේතු වෙන කර්ම බීජ සකස් වීමක් වෙන්නේ නැහෙනි. එහෙමයි. කර්ම බීජ සකස් වීමක් වෙන්නේ නැහැ. එතකොට ඒක නැති නිසා මේ උපාදානය එතන අවසන්. උපාදාන පත්‍යානේ බව. එතකොට බව තණ්හාව, බව පැවැත්ම අවසන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක කල්තියාම වෙච්ච දෙයක්, අවසන් වෙච්ච දෙයක්. ඊළඟට මෙතෙන්දී සිද්ධ වෙනවා එහෙම ඉන්න රහතන් වහන්සේගේ පංචස්කන්ධ නිමාවීම. එතකොට ඒක සමුච්ඡේද මරණය කියලා සම්පූර්ණ ඒ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අසරයි කියන උපච්ඡේදක මරණය කියලත් කියනෝ නේද ස්වාමීන් වහන්සේ? සමුච්ඡේද මරණයටමද? නෑ නෑ, ඒ සම්මුති මරණය කියලා. දැන් අපි ජීවිතයේ කෙලවර වෙන මේ ස්කන්ධ බිඳී යෑම සම්බන්ධයෙන් ආයුක්කය, කම්මක්කය, උපච්ඡේදක කියන වචන යෙදිලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය මරණයටපත් වෙනකොට ඕනෑම කෙනෙක්, ඒ කියන්නේ ඒක රහතන් වහන්සේ වෙන්නත් පුළුවන්, සේක වෙන්නත් පුළුවන්, අසුතුවා පුදුජන වෙන්නත් පුළුවන්, කවුරු වුණත් මරණයටපත් වෙද්දී බලපාන සාධක තුනක් එතන කියන්නේ. ආයුක්කය, ඒ කියන්නේ ආයුෂ ගෙවි යාම කියන එක. ආයුෂ කියන එකෙන් හුඟක්ම අදහස් කරන්නේ මේ රූපකායේ පැවැත්ම අවසන් වෙලා කියන එක. දැන් රූපකායක් ලැබුණම ඕනම සත්වයකට ඒ රූපකායක් පවතින්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා. කාලයෙන් මැන්නොත් එහෙම, ඒකට අතුරු ආන්තරාවක් නොවුනොත්, ලෙඩ රෝගයක්, වෙන මොකක් හරි ඇක්සිඩන්ට් එකක්, උපද්‍රවයක් නොවුනොත්, සාමාන්‍ය විදිහට ඒ රූපකාය නඩත්තු වෙනවනම්, සතර මහා භූත වලින් ඒ රූපකාය නඩත්තු වෙනවනම්,
ඒ රූපගායයට පවතින්න පුළුවන් උපලිම් උපරිම කාලයක් තියෙනවා. ඒ කාලයට තමයි ආයු කියලා කියන්නේ. එතකොට ඒක ගෙවිලා යනවා. ඒක අවසන් වුණාම කොහොමටත් එයා රහත් වුණත්, එයා අසුතව පුදුජන වුණත්, එයා සේක වුණත් කොහොම වුණත් එයා මරණයටපත් වෙනවා. අපි ඒකට ස්වභාවික මරණය කියනවා. මච්චු මරණ මරණය කියලා කියනවා. මරණය ස්වභාවිකදී. එතකොට ආයුක්කය. කමක්කය කියලා කියන්නේ කර්මයේ විසින් මේ මරණය සිද්ධ කරන අවස්ථාව. එතකොට ඒක ටිකක් සංකීර්ණ දෙයක්. වර්තමාන කර්මය වෙන්නත් පුළුවන්, අතීත කර්මය වෙන්නත් පුළුවන්. මේ ජීවිත පැවැත්මට බලපානෝ වර්තමාන කර්මය. තමා විසින් කරන වර්තමාන කර්මය. දැන් උදාහරණයක් ඇටියට ජීවිතය පවතින අවශ්‍ය ආයුෂය වයස 60ක් 70ක් තිබුණත් ඒ පුද්ගලයා මද්‍රව්‍ය භාවිත කිරීමක් හරි මොන හරි වැරදි කටයුත්තක යෙදුණොත් ඒ පුද්ගලයාගේ ජීවිතේ ඒ ක්‍රියාව තමන් කරන කර්මය නිසා ක්ෂය වෙලා යන්න පුළුවන්, ගෙවිලා යන්න පුළුවන්, නැත්නම් මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වර්තමාන කර්මය විතරක් නෙවෙයි අතීත කර්ම ඵලයක් විදිහට ජීවිත ඒ කියන්නේ ආයුෂය තව ඉතිරි වෙද්දි කර්මය විසින් ඒක නිමා කරන්න පුළුවන් ඒ ජීවිතේ. ඒ නිසා කම්මක්කය කියන තැන පුද්ගලයා විසින් වර්තමානයේ කරන කර්මයක් අතීත කර්ම ඵලයක් දෙකම අපි ගණනය කරගන්න. ජීවිතයේ අවසන් වෙන මරණයට පත් වෙන එක තමයි කම්මක්කය. ඊළඟට උභයක්කය කියලා තුන්වෙනි අවස්ථාවක් කියනවා. ඔය දෙකම බලපාන්නත් පුළුවන්. ආයුසත් ගෙවිලා කර්මයක් බලපාලා මරණයට පත් වෙන්න පුළුවන්. උභය කිව්වේ දෙකම කියන එක. හතරවෙනි අවස්ථාව තමයි ඔබතුමී කිව්ව උපච්ඡේදක කියලා. උපච්ඡේදක කියන්නේ ওই ඔක්කොම ඉතුරු වෙලා තියෙද්දි නමුත් බාහිර උපද්‍රවයකින් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් කියලා ඉංග්‍රීසියෙන් අපිට කියන්න පුළුවන් ඇක්සිඩන්ට් කියලා. ඒ කියන්නේ බාහිර බලපෑමකින් බාහිර බලපෑමකින් ඒක වෙන්න පුළුවන්. බාහිර බලපෑමට තමයි ওই උපච්ඡේදනය කියලා කියන්නේ. අර ආයු කම්ම දෙකම ඉතිරි වෙලා තියෙද්දි ඒක වෙන්න පුළුවන්. ඉතින් එතන උපච්ඡේදක කියන්නේ අර මරණය සිදුවෙන ආකාර හතරෙන් එකක් ගැන. ඔව් කියන්න. ගරු ස්වාමීන් වහන්සේ. ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපිට දැන් යමෙකුගෙන් ඥාතිගෙන් හෝ අසල්වාසීන් හෝ යම් ගැහැටක් පීඩාවක් සිදු වෙනවා. නමුත් අපි ධර්මයට බරවීම නිසාම වචනෙන් හෝ ක්‍රියාවෙන් ඔව්. තුමි ඇහුන් නැතුව ගියා. සමාවෙන්න සෝ. දැන් ඇහෙනවා. ඔව් අසල්වාසීගෙන් අසල්වාසීගෙන් හෝ ඥාතිගෙන් හෝ යම් ගැහැටක් අපවාදයක් මොනහරි සිද්ධ වෙනවා. ඒ වෙන වෙලාවට අපි ධර්මයට බරවීම නිසාම ක්‍රියාවෙන්වත් වචනෙන්වත් ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. නමුත් අපේ හිතේ ස්වභාවිකව යම් කිසි අවුලක් ඇති නොවන්නේත් නැහැ. ඒ වෙලාවට හැබැයි ඒක අපි දකිනවා. දැකලා හැබැයි අපි බොහෝ වෙලාවට මේ ඈත්ෙන්න උත්සාහ ගන්නවා. අන්න එතන මට චුට්ටක් පහදලා දෙන්න. ඔව් එතන අර තමන් දකිනවා තමන් තුළ යම්කිසි ආකාරයෙන් ඇතුළත ගැටලුවක් පැන නැගුණා කියලා. ඒ දැකීම හුඟක්ම හොඳයි. තමන් පොඩ්ඩක් මේකෙදි කලබල වුණා, එහෙම නැත්නම් චූටි අමනාප ගතියක් ආවා, තරහ ගතියක් ආවා කියන එක දකින එක ඉතාම හොඳයි. ඒක අපේ ධර්ම මාර්ගයේ දියුණුවක් හැටියට අපි සලකන්නේ. ඊළඟට මේක මේ වෙලාවේ අර මේ මේ අනුසේ වශයෙන් ඇති වුණු ක්ලේශය මේක මතුවෙලා පරිඋත්ทาน විතික්කම වෙන්න තියෙන ඉඩ වළක්ව ගන්න අපි පොඩ්ඩක් එහා මෙහා වෙනවා. නැත්නම් එතන මගහරිනව, අවස්ථාව මගහරිනව, පුද්ගලයා මගහරිනව, ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් නේ. එතකොට ඒ වගේ ක්‍රියාවක යෙදෙන එක වරදක් නෑ, හොඳයි. බුදුරජාණන් වහන්සේත් අපිට මේ ක්ලේශ ධර්ම දුරු කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ පරිවජ්ජනා කියලා දෙයක් උගන්වලා තියෙනවා.
කියන්නේ මගහැර යෑම කියන අවස්ථාව. මේ මගහැර යෑම තුළ අර ඇති වෙන්න තියෙන ගැටලුව ඒවලේ ඇති වෙන්න තියෙන අර පරිඋත්ทาน සහ විතික්කම තත්ත්වය වළක්ව ගන්න පුළුවන්. පරිඋත්ทาน කියන්නේ මේක ඇතුළතින් වැඩි වෙනවා. මේ ක්ලේශය අභ්‍යන්තරයෙන් මතුවලා එනවා. විතික්කම කියලා කියන්නේ වචන වලින් සහ ක්‍රියා වලින් ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වීම. ඒක වළක්වා ගන්න පුළුවන් හොඳ උපක්‍රමයක් මගහැර යෑම. ඒකයි බුදුරජාන් වහන්සේ පරිවජ්ජනා කියලා උපක්‍රමයක් දේශනා කරලා තියෙන්නේ. මගහැරීම කියන එක අවස්ථාව මගහැරීම, එම විෂය මගහැරීම, පුද්ගලයා මගහැරීම, ස්ථානයේ මගහැරීම ආදී වශයෙන් මගහැරීම විවිධ විදිහට කරන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. හැබැයි මේ මගහැරලා ගිහිල්ලා මේ පුද්ගලයා සංසුන් වෙලා පැත්තකට ගිහිල්ලා මේක ගැන සතිමත් වෙන්න ඕනේ එතන ඉඳලා. ඒ කියන්නේ ඒක හුදෙක් මගහැරලා අවස්ථාව මගහැරීමෙන් පමණක් ඒක මේ අර ධර්මමය උපක්‍රමයක් වෙන්නේ නැහැ. අපි මග හරින්නේ අර වීතික්කම පරිඋත්ทาน දෙක වළක්ව ගන්න. මේක අර්බුදේ වැඩි වෙන එක වළක්ව ගන්නයි මග හරින්නේ. මග හැරලා ගිහිල්ලා සංසුන් වෙලා තමන් ධර්මානුකූලව ඒ සංසිද්ධිය පිළිබඳව මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරලා අර ඇතුළත ඇති වුණු අර අනුසය ක්ලේශ ධර්මයක් දුරු කර ගන්න ඕන. ඒක තමයි ක්‍රමය ඕකෙදි. හැබැයි මග හැරීම ඊටාම හොඳයි. ඒක දහමට එකඟයි. අහිතක් හෝ පාඩුවක් අලාභයක් හිංසාවක් පීඩාවක් කර මනුස්සයා තමයි එතෙන්දී අපි කමටහන කරගන්නේ. හැබැයි ඔතෙන්දී අපි යෝනිසෝ මනසිකාර වෙන්න ඕන. දහමට අනුව යාගෙන හිතන්න ඕන. අපි අර කලිනුත් මතක් කරේ මේ මිනිස්සෝ කෙලෙස් සහිතයි. අවිද්‍යා තණ්හා දෙකෙන් යුක්තයි. එතකොට අවිද්‍යා තණ්හා සහිත පුද්ගලයන්ගේ හැසිරීම මෙහෙමයි. ඔය දැන් මේ මම අත්දකින්නේ මාත් එක්ක මේ රණ්ඩු කරගන්නේ නැත්තම් මගේ මේ මොකක් හරි දෙයක් කරන්නේ ඉදමට හරි වැටට හරි මොනවා හරි දෙයක් කරන්නේ මේ 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 පුද්ගලයා මේ අවිද්‍යා තණ්හා සහිත කෙලෙස් සහිත කෙනෙක්. දැන් රහතන් වහන්සේ කෙනෙක් නම් එහෙම කරන්නේ නැහෙනේ. කෙලෙස් නැති කෙනෙක් නම් එහෙම කරන්නේ නැහෙනේ. එතකොට මේ විදියට හැසිරෙන්නේ මේ කෙලෙස් සහිත පුද්ගලයෙක්. එතකොට මම මේ කෙලෙස් සහිත පුද්ගලයෙක්ගේ ස්වභාවය තමයි මම මේ මොහොතේ මේ දැන් වර්තමාන මොහොතේ අත්විඳින්නේ අත් දකින්නේ. එතකොට අන්න ඒ විදිහට මේ කෙලෙස් සහිත පුද්ගලයෙක්ගේ ස්වභාවය අපි තේරුම් ගන්නවා. ඊළඟට තමන්ගේ පැත්තට හැරෙනවා. එතකොට දැන් මේකට මූණ දෙන මම කවුද? මම මේ පටලවා ගන්න යන කෙනෙක්ද, නිරවුල් කරගන්න යන කෙනෙක්ද? ඔන්න දැන් තමන්ගේ පැත්තටත් හැරෙනවා. දැන් අරයව තේරුම් අරගෙන එයා ගැන තරහමනාපේ අයින් කරගත්තා. තරහ වෙලා වැඩක් නැහැ. මේ කෙලෙස් සහිත කෙනෙක්. තමන්ගේ පැත්තට හැරිලා බලන මම කවුද? මම මේ අය එක්ක පටලැවෙන්න කෙලෙස් වැඩි කරගන්න උත්සාහ කරන කෙනෙක්ද? නැත්නම් මේව අඩු කරගන්න යන කෙනෙක්ද? ඔන්න එතකොට තමන් පිළිබඳ සතිමත් භාවයත් එතන ඇති වෙනවා. හරි. මම මේවා වැඩි කරගන්න යන කෙනෙක් නෙමෙයි. මම මේක අඩු කරගන්න යන කෙනෙක්. එහෙනම් මම මෙතෙන්දි කොහොමද කටයුතු කරන්න ඕන? පළමු පියවර යත් එක කතා බහ කරලා සුහදව මේක කරගන්න උත්සාහ කරනවා. දැන් Taman නිවිල සැනසিলা ඉන්න ඕන නම් අනිත් එක්කෙනත් එක්ක කතා කරන්න පුළුවන් බය නැතුව. Taman රත් වෙලා Taman ඇවිලිලා ඉන්න ඕන යන්න හොඳ නැහැ කොයි වෙලාවකවත්. එතෙන්දි මග හරින එක හුඟක්ම හොඳයි. එයාටත් හොඳයි Tamanටත් හොඳයි. හැබැයි Taman නිවිල ඉන්නකොට එයත් එක්ක කතා කරන්න පුළුවන්. එයා ටිකක් පත්තු වෙලා හිටියත්. එතකොට අපි බලනවා එයත් සංසුන් වෙලා ඉන්න වෙලාවක මෙහෙන්නක වැඩක් කියන්න මේ දේ මෙහෙම කරමුද මේ විදිහට කරොත් මොකද ඔයා හිතන්නේ කියලා අපිට යම්කිසි සුවද සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන්. ඒක අපේ දහමේ තියෙන. ඉතින් එතනිනුත් එයා එක කටයුතු කරන්න බැරි නම් අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් ලෝක සම්මත හැටියට අපිට තියෙනවනේ රාජ්‍ය තන්ත්‍රයේ යටතේ කළ හැකි දෙයක් නීතිය රීතිය
යුක්තිය පැත්තටත් ඉතින් ටිකක් යොමු වෙන්න පුළුවන් අපිට එයත් එක්ක කතා කරන්නේ නැතුව ඉස්සර වෙලාම සමහර වෙලාවට අපේ අපිට අදාළ නිලධාරියෙක් කවුරු හරි ගෙන්නගෙන ග්‍රාම නිලධාරියා හරි එහෙම නැත්නම් ගෙන්නගෙන මේ බලන්න මේ වැඩේ මේක ගැන මොකද හිතන්නේ කියලා එයා එක්ක කතා කරලා දැන් මම එහෙම සිද්ධියක් කළා යම්කිසි අවස්ථාවක මේ යම් පුද්ගලයෙකුට මේ මම ඉන්න ප්‍රදේශයේ ඉස්සරහා හෝටලයක් තියෙනවා ඒගොල්ලෝ පුරුදු වෙලා හිටියා ඒ හෝටලයේ කුණු ඔක්කොම අපේ වත්තට ගෙනල්ලා දාන මේ ව්‍යාපාරික වැඩ කරන්නේ පාරෙන් අනිත් පැත්තේ අපි ඉන්නේ අනිත් පැත්තේ අපේ ඉඩම අක්කර පහ අමාරක් තියෙනවා බොහොම සරුසාර ගහකොළ තියෙන සතාසීපාව ඉන්න බොහොම අපූරු ඉඩමක් වනාන්තරයක් වගේ ඉතින් අනිත් පැත්තේ පාරෙන් අනිත් පැත්තේ සම්පූර්ණ ව්‍යාපාර කෙරෙන්නේ පළතුරු කඩද හොටෙල්ද නානා ප්‍රකාර දේවල් වින්කල්ද නොයෙක්ය දැන් මේගොල්ලෝ පුරුදු කරගත්ත ඒගොල්ලන්ගේ කුණු අපේ ඉඩමට දාන. ඒතර මම සුහදව මේගොල්ලොන්ට කිව්වා මේ ඔයගොල්ලොන්ගේ ව්‍යාපාරවල මේ මේ විදිහේ කුණු බහැර කිරීමේ ක්‍රමවේද තියෙන්න ඕන. එහෙමනේ. දැන් අපි මෙතෙන්දී තරහා මනාප වුණේ නැහැ. ඊට පස්සේ සමහරට මේගොල්ලෝ සමහර අය ඒක තේරුම් ගත්තා ඇතැම්මයි මේක නොසලකා හැරී. ඊට පස්සේ මං කරේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙන්නෙක් අපිට අදාළ වෙනවා දෙන්නම ගෙන්නවා ගෙන්නලා මං අරගොල්ලොන්ට කිව්වේ නෑ මහත්යලා බලන්න මහජන සෞඛ්‍ය පිළිබඳ වගකීම ඇතුලේ මේ කරන කාර්යය ගැන මොකද කියන්නේ එතකොට දැන් ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ රාජකාරිය නීතිය යුක්තිය අනුව බලපුවාම මේ කාර්යය සුදුසු නෑ එහෙනම් දැන් තමුන්නාන්සලා මේ කටයුත්තට අදාළ තමුන්නාන්සලගේ රාජකාරිය ඉෂ්ට කරන්නේ ඒ වගේ අපිට බොහොම මේ දැනුවත් සුහදව කල්පනාකාරීව කටයුතු කරන්න පුළුවන් හැබැයි අපි අර පළමු පියවර පහු කරලා තියෙනවා පළමු පියවර කියලා කියන්නේ අපි පළමු පියවරේදීම අපි එතන කලබල වුණා නම් එහෙම නැත්නම් අපි ද්වේෂයටපත් වුණා නම් එතකොට මේ පියවරවල යන්න බෑ අපිට පළවෙනියටම රණ්ඩුව කරගෙන ඉතින් නමුත් අපිට ওই පියවරවල ගියාම ඔය ප්‍රශ්න ගැටලු හුඟක් ඒවා විසඳ ගන්න පුළුවන්. හැබැයි ඉතින් අනිත් පැත්තේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා නිතරම මතක තියාගන්න ඕන. අර අසල් වාසියා රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙක් නම් ඔය දේවල් වෙන්නේ නැහැ. කෙලෙස් සහිත අවිද්‍යා තණ්හා බරිත පුද්ගලයෙක් එක්ක මම මේ කටයුතු කරන්නේ. ඒක නිතරම අනිත් පාර්ශව කරු පිළිබඳව ඒ ගැඹුරු දැක්ම අපිට තියෙන්න ඕන. එතකොට අපිට බොහොම එතන ලොකු සිහිනුවණක් තියෙන්න ඕන ලොකු වීරියක් තියෙන්න ඕන. එහෙම කටයුතු කරොත් අපිට ඔය 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 සාමාන්‍ය ලෞකික ජීවිතයේ ඇති වෙන පොඩි අඩන්තේට්ටම් පොඩි පොඩි කරදර හිංසා පීඩා. ඉතින් ඕවා සමනය කරගන්න බැරි නෑ. පුළුවන්. ඒ සාමාන්‍ය හන්ද. හොඳයි අපි ඔය සංකාර සමත තමයි. ඕවා තමයි ඉතින් සංකාර සමතෝ. කියලා කියයි. ඌව තමයි නිවීම, ඌව තමයි සැනසීම. ඉතින් බොහොම ලොකු සිහියකින්, වීරියකින් අපිට කටයුතු කරන්න වෙනවා. හොඳයි මං හිතනවා අදට අපිට ගන්න පුළුවන් කාලය පොදු සාකච්ඡාව සඳහා මේ පමණයි කියලා. ඉතින් වෙනදා වගේම අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනාම ස්වාමීන් වහන්සේලා, මිනින් වහන්සේලා ගිහි ඇත්තෝ හැම දෙනාම මේ උතුම් සදහම් හමුවට සහසම්බන්ධ වුණා. අද අපි විශේෂයෙන් අවධානය යොමු කළේ නිරෝධ පිළිබඳව නිරවුල් වීම නිමා වීම ගෙවී යාම අවසන් වීම කියන අදහස නිරෝධ කියන වචනේ තියෙන බව අපි අවබෝධ කරගත්තා. එසේ නිරවුල් වෙන්නේ ගෙවී යන්නේ නිමා වන්නේ අවසන් වන්නේ මේ ගැඹුරු අවබෝධයත් යථාභූත ඥාන දර්ශනයත් සමග කියනු අපි දැනට අපේ සාකච්ඡාව යන්නේ ඥාන දර්ශන විසුද්ධිය සප්ත විසුද්ධියෙන් අවසාන විසුද්ධිය ගැන. ඉතින් මේ යථාභූතයේ ඥාන දර්ශනය වෙනවා නම් මේ ගෙවී යාම මේ නිරෝධය මේ නිමාව මේ අවසන් වීම නිරවුල් වීම සිද්ධ වෙනවා. ඉතින් අපි ඒකට ටිකක් සංසුන් වෙන්න ඕන. සංසුන් බවක් ඇති කර ගන්න ඕන සමාධියක් සතියක් ප්‍රඥාවක් වීර්යයක් මේකට කිට්ටු කරගන්න කියලා අපිට බුදුරජාන් වහන්සේ එවැනි කුසලතා පහක් අඩුම ගන්න
දේශනා කරලා තියෙන ඒ නිසා. ඉතින් මෙතෙන්දී ඔය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හුඟක් ප්‍රමුඛ වෙනවා. ඒවා අපි නිතර නිතර වඩා ගන්න ඕන දේවල්. ඔය කුසලතා පහ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා. මේ සද්ධා වල තියෙන්නේ මේක Tamanට පුළුවන් කියන එක. මේක ජය ගන්න පුළුවන්. මේ තුනුරුවන්ගේ මාර්ගයට අවතීර්ණ වෙච්ච මට මේ සංස්කාර සමත කරන්න මට පුළුවන්. එහෙම හැකියාවක් මට තියෙනවා. මේකෙන් අපි බැහැර වෙන්නේ කොයි වෙලාවක. ඒ සඳහා ධර්ණ වීර්ය සතිය චිත්ත ඒකාග්‍රතාවයේ ප්‍රඥාවන්ත බව මේ ටික තමයි අපි මෙතෙන්දී භාවිතා කරන්නේ. අපි ළඟ තියෙන ආයුධ නැත්තම් අපි ළඟ තියෙන මෙහෙයුම් පද්ධතිය වෙන්නේ මේ ටික තමයි. ඉතින් ඕක මෙහෙවනකොට තමයි බල ධර්ම බවට පත් වෙන්නේ. අපට එතකොට සංකාර සමත කරන්න පුළුවන් උපදිපටි නිස්සග්ග වෙන්න පුළුවන් තණ්හා වශය කරන්න පුළුවන් විරාග වෙන්න පුළුවන් එතන මේ නිරෝධය සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි අපි අද දවසේ සාකච්ඡාවෙන් මතු කරගත්ත කාරණේ නිරෝධ සත්‍යය. එහෙමනම් අද සදාම් මහමුවත් අපි මෙසේ නිමා කරනවා. වෙනදා වගේම අපේ මේ උතුම් අවස්ථාවට වැඩම කිරීමෙන් සහභාගී වුණු ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලාත් ඒ වගේම පැමිණීමෙන් මේ කාර්යයට දායකත්වයේ සැපයූ සහභාගී වුණු පින්වත් කල්යාණ මිත්‍ර ගිහි පින්වත් හැම දෙනාටමත් අපි අපගේ කෘතඥතාවයේ කල්යාණ මිත්‍රත්වයේ පළ කරන අතර මේ අවබෝධය සංඛාර සමත කරගන්න උපදිපටි නිස්සග්ග කරගන්න තණ්හා වශය කරගන්න විරාගී වෙන්න ආධාරයක් උපකාරයක් මඟ පෙන්වීමක් ආලෝකයක් බවට පත්වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් අද සදහම් හමුවත් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝපත්.